මුලින්ම බලමු පළවෙනි ගාන. ඒකකයක් පවතින භෞතික රාශිය කුමක්ද කියලා අපි අහනවා. පළවෙනි පදයේ විදිහට දීලා තියෙන්නේ වික්‍රියාව. වික්‍රියාව කියලා කියන්නේ ඇදුණු දිගක් ආරම්භක දිගට දරන අනුපාතය. ඇදුණු දිගක් ආරම්භක දිගට දරන අනුපාතය. ඒ කියන්නේ ඒකක තියනවද නැද්ද? ඇදුණු දිග ආරම්භක දිගට දර අනුපාතය. ඒ කියන්නේ දිගවල දෙකක අනුපාතයක්නේ. ඒ නිසා ඒකක නැහැ. පැහැදිලිනේ? එතකොට අපෙන් අහන්නේ ඒකකයක් පවතින රාශිය. මෙයාට ඒකක නැහැ. ඝර්ෂණ සංගුණකය ගැන මම හිතනවා මේ විදිහවල කතා කරලා තිනවා. ඝර්ෂණ සංගුණකය කියලා කියන්නේ ඝර්ෂණ බලය බෙදීම අභිලම්භ ප්‍රතික්‍රියාව. හරි, මෙයා ඇදුණු දිග බෙදීම ආරම්භක දිග ඝර්ෂණ සංගුණකය කියලා කියන්නේ ඝර්ෂණ බලය බෙදීම අභිලම්භ ප්‍රතික්‍රියාව. ඒත් බලයන් දෙකක අනුපාතයක්. ඒ නිසා මෙයාගෙත් ඒකක නැහැ. ප්‍රසාරණ සංගුණකය. ප්‍රසාරණය වුණු දිග අපිට ලියන්න පුළුවන් ආරම්භක දිග ප්‍රසාරණ සංගුණකයේ වතාවක් තීටට. එහෙනම් ඔතනින් ඇල්ෆා තමයි ප්‍රසාරණ සංගුණකය වෙන්නේ. ප්‍රසාරණ සංගුණකය යුක්ත කරාම දිගේ සිදුවන වැඩිවීම බෙදීම ආරම්භක දිග වතාවක් තීටා හැටියට එනවා. මට කියන්න බලන්න එතකොට ප්‍රසාරණ සංගුණකයට ඒකක තියෙනවද නැද්ද? ප්‍රසාරණ සංගුණකයට ඒකක තියෙනවා. මොකක්ද ඒකකේ? රැඩ් නෙවෙයි, රැඩ් වලින් මොනින්නේ කොහොනේ? කෙල්විනේට, සෙල්සියස් අංශකයට, එහෙම නැත්නම් කෙල්විනේට. දැන් ඔයාලට පැහැදිලි නේද? මෙන්න මෙයාගෙනුත් තියෙන දිගක්, මෙයාගෙනුත් තියෙන දිගක්. මේ තීටා කියලා කියන්නේ කෝණයක් නෙවෙයි. ආ, කෝණයක් කියලා හිතලාද කිව්වේ? තීටා කියලා කියන්නේ උෂ්ණත්වය. ඒ නිසා ඇල්ෆාගේ ඒකක වෙන්නේ කෙල්විනේට, එහෙම නැත්නම් සෙල්සියස් අංශකයට. ඇල්ෆාගේ ඒකක වෙන්නේ කෙල්විනේට, එහෙම නැත්නම් සෙල්සියස් අංශකයට. හරි. සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ යම් ද්‍රව්‍යයක සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ එම ද්‍රව්‍යයේ ඝනත්වය කියන බල එම ද්‍රව්‍යයේ ඝනත්වය කාට දර අනුපාතයේද සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ. ඔව්, ජලයේ ඝනත්වයට දර අනුපාතය. ජලයේ ඝනත්වයට දර අනුපාතය. එහෙනම් එතන තියෙන්නේත් ඝනත්වාන්තරයක්. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ අවකාශයේ පවතින ජලවාෂ්ප ඝනත්වය. අවකාශයේ පවතින ජලවාෂ්ප ඝනත්වය එම උෂ්ණත්වයේදී තියෙන්න පුළුවන් උපරිම ජලවාෂ්ප ඝනත්වයට දරණ අනුපාතයේ ප්‍රතිශතය. ඕක තමයි සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ. ඒතර සාපේක්ෂ ආර්ද්‍රතාවයත් ඝනත්ව දෙකක් අතර අනුපාතයක ප්‍රතිශතයක් ඉදිරිපත් කරන කෙනෙක්. ඒ නිසා යාටත් ඒකක නැහැ. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනි ප්‍රසාරණ සංගුණකයට තමයි ඒකක තියෙන්නේ. නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වන පිළිතුර. හරිනි. ඒකේ තොරව මෙන්න මේ ප්‍රකාශනේ දාගන්න. නිකමට දැනගන්න ඉතින් අපි ඉස්සරහට ඉගෙන ගන්න. මේ තියෙන්නේ ප්‍රසාරණය වුණු දිග සමාන වෙනවා ආරම්භක දිග වතාවක් රේඛීය ප්‍රසාරණතාවයේ වතාවක් උෂ්ණත්ව වෙනස. හරිනේ, මම ඊළඟ ගානට යන්නම් නේද? හරි. පහත දක්වා ඇති සාවද්‍ය ප්‍රකාශයේ තෝරන්න. සාවද්‍ය ප්‍රකාශයේ තෝරන්න කියලා තමයි අපෙන් අහන්නේ. හරි. සාවද්‍ය ප්‍රකාශයේ තෝරන්න කියලා කියන්නේ. හරි, අපිට දැන් ප්‍රකාශනයක් දීලා තියෙනවා. අපි පොඩ්ඩක් ඕක ප්‍රසාරණය කරගමු, තේරුම් ගන්න ලේසි වෙනවා. PV ධන PV ඍණ PB ධන ඉඩමදි වෙන්නේ.
අමන්න අපි ඔය තියෙන විදිහටම කරන්න යමු කිසර පළවෙනි ප්‍රකාශය වීහිමාන බීහිමාන වලට සමාන වේ කියලා කියනවා වීහිමාන බීහිමාන වල සමාන වේ කියලා කියනවා බලන්න මෙන්න මෙතන තියෙනවා අඩු කිරීමක් අඩු කිරීමක් එතකොට මේ විදිහට අඩු කිරීමක් කරන්න නම් ඒ අඩු කරන දෙන්නගේ අඩු කිරීමක් හෝ එකතු කිරීමක් කරන දෙන්නගේ මාන සමාන වෙන්න ඕනේ නේ මාන සමාන වෙන්න ඕනේ ඒක නිසා පළවෙනි ප්‍රකාශය නිවැරදි දෙවෙනි ප්‍රකාශය බලන්න පීහි මාන ඒහි මාන වලට සමාන නොවේ කියලා කියනවා පීහි මාන ඒහි මාන වලට සමාන නොවේ බලන්න මෙන්න මෙතන තියෙන එකතු කිරීමක් පීගේ මාන සමාන වෙන්න ඕනේ ඒගේ මාන වලට නෙවෙයි ඒ බෙදීම v වර්ගයේ මාන වලට එහෙනම් පීගේ මාන ඒගේ මාන වලට සමාන නොවේ කියන ප්‍රකාශයත් නිවැරදි ඊට පස්සේ කියනවා AB බෙදීම v වර්ගය පදයේ මාන RT පදයේ මාන වලට සමානයි කියලා දැන් ඔයා බලන්න මෙන්න මෙතන තියෙන මේ හතර දෙනා සුළු කරාම එක පදයක් එනව නේද මෙන්න මෙයා ಗುಣ කිරීම මෙන්න මෙයා කියලා ඒ කියන්නේ A බෙදීම V වර්ගය කියන පදය B වලින් ಗುಣ වෙච්ච එක පදයක් ඔතන හැදෙනවා අනිත් පැත්තේ තියෙන්නේ RT කියලා පදයක්නේ එහෙනම් පැහැදිලිවම AB බෙදීම V වර්ගය කියන කෙනාගේ මාන RT ගේ මාන වලට සමාන වෙන්න ඕන වම් පැත්තේ පදයක් හැදෙනවා AB බෙදීම V වර්ගයක් එහෙනම් ඒකේ මාන RT වල මාන වලට සමාන වෙන්න ඕනේ මේකට අමතරව තව පද ටිකක් එකතු වෙලා තියෙවි හැබැයි මෙහෙම පදයකුත් තියෙනවනේ එහෙනම් AB බෙදීම V වර්ගයේ මාන RT ගේ මාන වලට සමාන වෙන්න මේකත් හරි ඊට පස්සේ මොකද්ද කියන්නේ PV පදයේ මාන RT පදයේ මාන වලට සමාන නොවේ කියලා කියනවා මෙතන බලන්න P කියන කෙනා මෙන්න මෙතන V ගෙන් ಗುಣ වුණාම වම් පැත්තේ හැදෙනවා PV කියලා පදයක්. තව පද එකතු වෙලා තියෙවි. හැබැයි PV කියලා පදයකුත් හැදෙනවා. හරිනේ. මෙන්න මේ P මෙතන ඉන්නේ V ගෙන් ಗುಣ කරාම PV පදයක් හැදෙනවානේ. එහෙනම් දකුණු පැත්තේ තියෙන්නේ RT කියන පදේ නිසා PV ගේ මාන RT ගේ මාන වලට සමාන වෙන්න ඕනේ. හැබැයි මෙතන කියනවා PV පදේ මාන RT පදේ මාන වලට සමාන නොවේ කියලා. එහෙනම් මේක තමයි අසත්‍ය ප්‍රකාශය වෙන්නේ. හරිනේ. පස්වෙනි ප්‍රකාශය බලමු. A බෙදීම V වර්ගයේ පදේ මාන. A බෙදීම V වර්ගයේ පදේ මාන PV මාන වලට සමාන වේ. හරි නේද? මෙතන බලන්න A බෙදීම V වර්ගයක් තියෙනවා. මෙතන P කෙනෙක් තියෙනවා. A බෙදීම V වර්ගයක් තියෙනවා P කෙනෙක් තියෙනවා එහෙනම් P ගේ මාන A බෙදීම V වර්ගයේ මාන වලට සමාන වෙනවා ඒ කියන්නේ මේ ප්‍රකාශයත් නිවැරදි අසත්‍ය ප්‍රකාශය වෙන්නේ හතරවන ප්‍රකාශය හරි ඊට පස්සේ වර්නියර් කැලිපර් එක මූලාංක දෝෂය සම්බන්ධයෙන් පහත කරුණු සලකා බලන්න කියලා කියනවා අපි එක එක ප්‍රකාශ සලකා බලමු. කැපිටල් ඒ ප්‍රකාශය. හණු ස්පර්ශ වන විට වර්නියර් පරිමාණයේ ශුන්‍ය ලකුණ ප්‍රධාන පරිමාණයට පිටතින් පවතී නම් මට කියන්නකෝ එහෙනම් මොන මූලාංක දෝෂයක්ද මෙතන තියෙන්නේ? බොහොමයි. ඍණ මූලාංක දෝෂයක් තමයි තියෙන්නේ. ප්‍රධාන පරිමාණයට පිටතින් පවතිනවා නම් ඍණ මූලාංක දෝෂයක් තමයි තියෙන්නේ. එතකොට ඍණ මූලාංක දෝෂයක් නම් තියෙන්නේ ශෝධනයේ මොකක්ද වෙන්න ඕනේ? බොහොම හොඳයි. ධන මූලාංක ශෝධනයක් වෙන්න ඕනේ. එහෙනම් දෝෂයේ ඍණ නම් ශෝධනයේ ධන වෙන්නේ පෙ. එහෙනම් අවසාන පිළිතුරට අර අගය එකතු කරන්න තමයි ඕනේ. පැහැදිලිද? හරි නේද? එහෙනම් ඒ ප්‍රකාශයෙන් ඉවරදී. අපෙන් අහන්නේ සාවද්ද ප්‍රකාශය ඒක නිසා ඒ ඉන්න උත්තර අපිට අයින් කරන්න පුළුවන් ඒ ඉන්න උත්තර අයින් කරන්න පුළුවන් ඊළඟ ප්‍රකාශය බලමු හණු ස්පර්ශ වන විට වර්නියර් පරිමාණයේ ශුන්‍ය ලකුණ ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය ලකුණට ඇතුළතින් පවතිනවා නම් මට කියන්නකෝ එහෙනම් දෝෂය ධන දින
දෝෂය ධනයි එනිසා පාඨාංකයේ මොකද කරන්න ඕනි දෝෂේ පාඨාංකයේ මොනවද කරන්න ඕනි එකතු කරන්න ඕනි පැහැදිලි දෝෂය ධන නිසා ශෝධනේ ඍණ වෙනවනේ දෝෂය ධන නිසා ශෝධනේ ඍණ වෙනවනේ එහෙනම් අඩු කරන්නයි ඕනි මෙතන කියන එකතු කරන්න ඕනි කියලා හැබැයි දෝෂය ධන නිසා ශෝධනේ ඍණ අපි අඩු කරන්නයි ඕනි එතන පැහැදිලි කරගන්න ධන මූලාංක දෝෂයකි ධන මූලාංක දෝෂයකි එම නිසා ඍණ මූලාංක ශෝධනයකි ධන මූලාංක දෝෂයකි එම නිසා ඍණ මූලාංක ශෝධනයකි හරි බී ප්‍රකාශය වැරදි නිසා බී උත්තරවල ඉන්න ඕනි එහෙනම් තුන්වෙනි උත්තරෙත් අපිට අයින් කරන්න පුළුවන් දැන් ඒතර ඉතුරු වෙලා තියෙන්නේ දෙවන පිළිතුර සහ පස්වන පිළිතුර අපිට සී ප්‍රකාශය කියවන්නම වෙනවා සී ප්‍රකාශය තියෙන්නේ මොකක්ද කියලා බලමු කැලිපරයේ කූර භාවිතයෙන් ගනු ලබන මිනුම් සඳහා මූලාංක දෝෂයේ බලපෑමක් නැත කැලිපරයේ කූර භාවිතයෙන් ගනු ලබන මිනුම් සඳහා මූලාංක දෝෂයේ බලපෑමක් නැත හරිද වැරදිද හරි මේ ප්‍රකාශය හරි මූලාංක දෝෂයේ බලපෑමක් නැහැ ගැඹුර මනින කූර මගින් ගනු ලබන පාටාංක වලට හරි එහෙනම් සී ප්‍රකාශය නිවැරදි එහෙනම් සාවද්‍ය ප්‍රකාශයකට තියෙන B විතරයි උත්තරේ වෙන්නේ දෙක අපි යමු හතරෙනි ගාට විසය මීට උසැති ගොඩනැගිල්ලක සිට වස්තුවක් තිරස්ව ප්‍රක්ෂේපණය කරනු ලැබේ. එය පොළවේ ගැටෙන්නේ 60 මීටර තිරස් දුරකිනි. වස්තුව පොළවේ ගැටෙන විට එහි ප්‍රවේගයේ විශාලත්වය වන්. හරි, දැන් අපිට කියනවා. 20 මීටර උසක ඉඳලා තමයි මේ වස්තුව පොළවට පතිත වෙන්නේ. හරි දැන් මෙතන තියෙන තනිකරම මේ කෙටි ක්‍රම වලින් උත්තරයක් ගන්න තියෙනවා මට කියන්න මෙයා මෙහෙම 20 මීටර් උසක් පහළට එන්න ගතවන කාලය කොච්චරයි තප්පර දෙකයි පළවෙනි තප්පරේදී මීටර් 5ක් එනවා ඊළඟ තප්පරේදී මීටර් 15ක් එනවා එහෙනම් මම මුලින්ම තේරුම් ගන්න මේ විදිහට මීටර් 20ක් පල්ලෙහාට එන්න යාට ගතවන කාලය තප්පර දෙකයි ඔය කියන තප්පර දෙක තුල මෙයා 60 මීටර දුරක් තිරසර ගිහිල්ලා තියෙනවා කියලා කියනවනේ. එහෙනම් තිරසට S සමානයි VT දාලමට මෙයාගේ තිරස් ප්‍රවේගය හොයාගන්න පුළුවන්. 60ක දුරක් ගමන් කරනවා එයාගේ තිරස් ප්‍රවේගය මොකක්ද කියන්න දන්නේ නැහැ. තප්පර දෙකක් තමයි ගත වෙලා තියෙන්නේ. එහෙනම් මෙයාගේ තිරස් ප්‍රවේගය 30යි. එහෙනම් මෙයා 30ක ප්‍රවේගයකින් තමයි ගමන් ආරම්භ කරලා තියෙන්නේ. චලිතයේ පුරාවටම ওই 30 කියන ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙතනත් එයාගේ ප්‍රවේගය එහෙම තමයි ඊළඟට කියන්න මේ විදිහට තප්පර දෙකක් පල්ලෙහාට එනකොට එයාගේ සිරස් ප්‍රවේගය කීය දක්වා වැඩි වෙනවද බොහොමදයි සිරස් ප්‍රවේගය 20 දක්වා වැඩි වෙනවනේ එක තප්පරයකදී සිරස් ප්‍රවේගය 10කින් වැඩි වෙනවා ඊළඟ තප්පරයේදී සිරස් ප්‍රවේගය තවත් 10කින් වැඩි වෙලා 20ක් බවට පත් වෙනවා එහෙනම් මෙන්න මෙතන මෙයාගේ තියෙන සිරස් ප්‍රවේගය 20යි එමෙසෙනේ දැන් අපෙන් අහන්නේ ගැටෙන ප්‍රවේගය නේද පොළවේ ගැටෙන විට ප්‍රවේගයේ විශාලත්වය. හරි එහෙනම් මෙන්න මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය තමයි යවා ගන්න ඕනේ. මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය තමයි ගන්න ඕනේ මෙන්න මේ විදිහට අගයක් තියෙවි. මම ඇඳ රූපසටහනේ විදිහට නම් නෙමෙයි. හරි නම් ඔය ආනති ලස්සන දිනන මෙන්න මේ විදිහට. ඔන්න ඔහොම එන්න ඕනේ. එතකොට ඔය පැත්තටම තමයි තියෙන්න ඕනේ. දිශාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ මෙතනදී. ආ එහෙනම් ඔය ප්‍රවේගය v නම් v සමාන වෙනවා 30 වර්ගය ධන 20 වර්ගයේ වර්ගමූලයට. හරි 1300 වර්ගමූලනේ. ඒ කියන්නේ 10යි මූල 13. හරි නේද? හැම තප්පරයකම සිරස් ප්‍රවේගය 10 ගානේ වැඩි වෙනවා. මෙන්න මෙතනට ආවට පස්සේ එක තප්පරයක් ඉවර වුණාට පස්සේ මෙයාගේ සිරස් ප්‍රවේගය 10යි
සිරස් ප්‍රවේගයේ දිගම නියතයක් 30යි. ඊළඟ තප්පරය ඉවර වෙනකොට එයාගේ සිරස් ප්‍රවේගය 20 දක්වා වැඩි වෙනවා. සිරස් ප්‍රවේගයේ දිගම 30 තියෙනවා. හරි එහෙනම් 10යි මූල 13ක් විදිහට තමයි එතන ප්‍රවේගය එන්නේ. නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. හරි. ඊට පස්සේ 5 වන ප්‍රශ්නේ. ක්‍රීඩකයෙකුට 10 ms විනේක ප්‍රවේගයෙන් යගුලිය විසිකල හැක. ඔහුට යගුලිය විසිකල හැකි උපරිම පරාසයේ වර්ගඵලය කොපමණද කියලා අහනවා. හරි. දැන් මේකත් සරල ප්‍රශ්නයක්. ක්‍රීඩකයා ඉන්නේ මෙතන නම්. හරි ක්‍රීඩකයන් මෙතන නම්. මෙතන ඉඳලා උපරිම දුරකට ඔය කියන වේගයෙන් විසිකරන්න නම් ක්‍රීඩකයා ඔය යගුලිය විසිකරන්න ඕනි මොන ප්‍රක්ෂේපණ කෝණයකින්ද? බොහොම හොඳයි. අංශක 45කින්. එහෙනම් මෙන්න මේ විදිහට අංශක 45කින් තමයි මෙයා ප්‍රක්ෂේපණය කරන්න ඕනි. ඔය වෙලාවේ තිරස් පරාසයට ලියවෙන ප්‍රකාශනය මොකද්ද? U වර්ග බෙදීම G නේ. අංශක 45කින් නම් ප්‍රක්ෂේපණය කරේ. එයාගේ ප්‍රක්ෂේපණ ප්‍රවේගය U නම් එයාගේ තිරස් පරාසය U වර්ග බෙදීම G වෙනවා. අංශක 45 දීනේ විශේෂත්වය මොකද? ඕකනේ උපරිම තිරස් පරාසයක් ලැබෙන අවස්ථාව. මේ වෙලාවෙනේ R උපරිම වෙන්නේ. ඒ අගේ කෙලින්ම U වර්ග බෙදීම G ගෙන් ගන්න පුළුවන්. දැන් ඊට වඩා තේරෙන්න ඕනි මේ පැත්තට විසි කරොත් ඒත් ඒ වගේම දුරක් එයාට විසි කර ගන්න පුළුවන්. R සමානයි U වර්ග බෙදීම G දුරක් මෙයාට විසි කර ගන්න පුළුවන්. දැන් ඔය පොඩ්ඩ ත්‍රිමාණව හිතලා බලන්නකෝ. මේ විදිහට එයා වටේටම විසි කරොත් වටේටම විසි කරොත් එහෙම යගුලිය වැටෙන තැන් ටික මම මෙන්න මෙහෙම යා කරොත් පොළවේ නිර්මාණය වෙන්නේ මොකද්ද? පොළවේ නිර්මාණය වෙන්නේ වෘතයක්. පැහැදිලිද? පොළවේ නිර්මාණය වෙන වෘතයක්. අපි දැන් උඩින් බලන රූපසරණක් අනි මේක දිහා. උඩින් බලන රූපයක් ඇන්දොත් මේ විදිහට මෙන්න එයා හිටපු තැන එයා විසි කරාම පතිත වෙන්නේ මෙන්න මෙච්චර දුරක් ගිහිල්ලා. එහෙනම් මේ වෘතයේ අරය වෙන්නේ U වර්ග බෙදීම G. මෙන්න මේ වගේ අරයක් තියෙන වෘතයක් තමයි පොළවේ හැදෙන්නේ. මේ වගේ අරයක් තියෙන වෘතයක් තමයි පොළවේ හැදෙන්නේ. එහෙනම් යගුලිය මෙන්න මේ පරාසය ඇතුලේ කොහේ හරි තැනක වැටෙන්න පුළුවන්. මෙයා මීටර අඩු ප්‍රක්ෂේපණ කෝණයක් පාවිච්චි කරනවා නම් හෝ ඊට වැඩි ප්‍රක්ෂේපණ කෝණයක් පාවිච්චි කරනවා නම් යගුලිය ගිහිල්ලා වැටෙන්නේ ඔය අඩු කොහේ හරි තැනක මෙන්න මේ වගේ තැනක. මේක ඇතුලේ කොහේ හරි තැන් වලට යගුලියට වැටෙන්න පුළුවන්. කීරොත් යගුලිය මෙන්න මේ වෘතයෙන් පිටට වැටෙන්නේ නැහැ. මොකද මේක තමයි වැටෙන්න පුළුවන් උපරිම බුර වෙන්නේ. හරි දැන් ඒක අපෙන් අහන්නේ ඔය විදිහට යගුලියට වැටෙන්න පුළුවන් පරාසයේ වර්ගඵලය මොකක්ද කියන එකනේ. යගුලිය විසිකල හැකි උපරිම පරාසයේ වර්ගඵලය කොපමණද කියලා අහන්නේ. එහෙනම් මෙන්න මේ වෘතයේ වර්ගඵලය තමයි අහන්නේ. වෘතයක වර්ගඵලය වෙන්නේ 5r වර්ගයනේ. එහෙනම් 5 වතාවක් මෙයාගේ වර්ගය. ඒ කියන්නේ U වර්ග බෙදීම G ගේ වර්ගය. හරිනේ. ගාණ අපිට දීලා දෙනවා මෙයාට විසි කරන්න පුළුවන් ප්‍රවේගය 10යි කියලා. එහෙනම් 5 වතාවක් 10 වර්ගය බෙදීම G ගේ 10යි. මෙන්න මෙයාගේ වර්ගය. එතකොට මේක 1 10ක් අයින් වෙනවා. එතකොට 10 වර්ගයක් තියෙන්නේ. එහෙනම් CI 5 තමයි වර්ගඵලය වෙන්නේ. CI 5. මේක වාට අමතක වෙන්න බෑ. මේක තීරිවලම කියලා දෙන දෙයක්. U වර්ග බෙදීම G අංශක 45 ප්‍රක්ෂේපණයක තිරස් පරාසය. හරිනේ. සාධාරණ ප්‍රක්ෂිප්තයක තිරස් පරාසය වෙන්නේ R සමානයි U වර්ග බෙදීම G sin 2යි තීරණේ. ඒතර අංශක 45යි කියලා කියන්නේ T සමානයි අංශක 45යි. ඒ කියන්නේ 2 T සමානයි අංශක 90යි. එහෙනම් කෙලින්ම R සමානයි U වර්ග බෙදීම G වතාවක් sin 90යි. sin 90 කියලා කියන්නේ ඒක. ඔන්න ඔය විදිහට තමයි
අංශක 45 ප්‍රක්ෂිප්තයක තිරස් පරාසය u වර්ග බෙදීම g හැටියට එන්නේ. අංශක 45 කියන එක සලකන්නේ නැතුව ගන්න පුළුවන්ද කියලා අහනවා නැහැ. වාගේ අවබෝධය තියෙන්න ඕනේ අංශක 45 ඉද තමයි උපරිම තිරස් පරාසයක් ලැබෙන්නේ සහ එමාගේ මෙන්න මේක කියන එක. හරිනේ. මම ඊළඟට යන්නද ලියාගෙන ඉවරද? ඊට පස්සේ මේකට එන උත්තරේ CI5. ඊට පස්සේ 6 වෙනි ගා ගලක් 50 ms ශ්‍රේණියක සිරස් ප්‍රවේගයකින් ඉහළට ප්‍රක්ෂේපණය කරලා 4s කාලයකට පසු තවත් ගලක් එම ප්‍රවේගයෙන්ම එම ස්ථානයෙන්ම ඉහළට ප්‍රක්ෂේපණය කරනවා. ගල් දෙක එකිනෙක හමුවන්නේ පළමු ගල ප්‍රක්ෂේපණය කරලා කොච්චර කාලයකට පස්සේද කියලා අහනවා. හරි. 6 වෙනි ගා මේ වගේ ගණන් චලිතය ඉගෙන ගද්දී වා හදලා තියනවා වෙන්න ඕනේ. අපිට කියනවා පළවෙනි ගාන පළවෙනි ගල ඉහළට 50ක වේගයකින් ප්‍රක්ෂේපණය කරනවා කියලා. ඊට තප්පර 4කට පස්සේ තවත් ගලක් එම වේගයෙන්ම ඉහළට ප්‍රක්ෂේපණය කරනවා කියලා කියනවා. හරිනේ. දැන් අපෙන් අහන්නේ එතකොට ගල් දෙක එකිනෙක හමුවන්නේ පළමු ගල ප්‍රක්ෂේපණය කරලා කොච්චර කාලයකට පස්සේද කියලා තමයි අහන්නේ. දැන් මුලින්ම පළවෙනි ගල 50ක වේගයකින් තමයි ඉහළට ප්‍රක්ෂේපණය කරන්නේ. මට කියන්නකෝ තප්පරයකට ප්‍රවේගය කීය ගානේ අඩු වෙනවද? 10 ගානේ අඩු වෙනවා. හරිද? 10 ගානේ අඩු වෙනවා. එහෙනම් තප්පර 4ක් අවසන් වෙනකොට එයාගේ ප්‍රවේගය කොච්චරක් බවට පත් වෙලා තියෙද? බොහොම හොඳයි. තප්පර 4ක් අවසන් වෙනකොට එයාගේ ප්‍රවේගය 10ක් බවට පත් වෙලා තියෙවි. පැහැදිලි නේද? එහෙනම් ඔයාලට තේරෙනවද? දෙවෙනි ගල මෙන්න මේ විදිහට 50ක ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරනකොට පළවෙනි ගල මේ වෙනකොට 10ක ප්‍රවේගයෙන් තමයි ඉහළට ගමන් කරමින් ඉන්නේ. එහෙනම් ආ රූපසරණ කනින්න මෙන්න දෙවන වස්තුව මෙන්න පළවන වස්තුව. හරි. දැන් මේක හදන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා. මම මේක ක්‍රමයකට නිකන් කියාගෙන යන්නේ. හොඳ. ඊළඟ තප්පරේ අවසාන වෙනකොට ඊළඟ තප්පරේ අවසාන වෙනකොට පළවෙනි එකේ ප්‍රවේගය කොච්චරද? බොහොම හොඳයි. බිංදුව. පළවෙනි එකේ ප්‍රවේගය බිංදුව. මෙන්න මෙතනට විතර යනවා ඇති. දැන් යාගේ ප්‍රවේගය බිංදුවක් වෙලා තියෙනවා. ඔය වෙලාවේ යට කෙනාගේ ප්‍රවේගය කොච්චර බවට පත් වෙනවද? දෙවෙනි කෙනාගේ ප්‍රවේගය බොහොම හොඳයි. 40ක් බවට පත් වෙනවා. උඩ කෙනාගේ ප්‍රවේගය බිඳුවක් බවට පත් වෙනවා. යට කෙනාගේ ප්‍රවේගය 40ක් බවට පත් වෙනවා. ඊළඟ තප්පරයේදී උඩ කෙනාගේ ප්‍රවේගය කීයක් වෙනවද? 10ක් වෙනවා පහළට. හරි. ඒ වෙලාවේ යට කෙනාගේ ප්‍රවේගය 30ක් වෙනවා. ඊළඟ තප්පරයේදී උඩ කෙනාගේ ප්‍රවේගය 20ක් වෙනවා. යට කෙනාගේ ප්‍රවේගය කීයක් වෙනවද? ඒකත් 20ක් වෙනවා. දැන් ඔය විදිහට ප්‍රවේග සමාන වෙන්නේ එකම මට්ටමේදී නේද? මේ දෙන්නගෙම ආරම්භක ප්‍රවේග සමානයි. දෙන්නගෙම ආරම්භක ප්‍රවේග සමාන නිසා ඔය විදිහට ප්‍රවේගයන් සමාන වෙන්නේ එකම මට්ටමේදී නේ. එහෙනම් මෙන්න මේ වෙලාවේදී තමයි. එහෙනම් මෙන්න මේ වෙලාවෙත් තමයි මේ දෙන හම්බෙන්නේ. මේ වෙලාවේදී තමයි මේ දෙන හම්බෙන්නේ. දැන් අපි බලමු මේ ඇඳ රූපසටහනේ කොච්චර කාලයක් ගත වෙලා තියෙනවද කියලා. මෙන්න මේ පළවෙනි රූපසටහන අඳින්නේ පළවෙනි එක්කෙනා විසි කළ තප්පර 4කට පස්සේනේ. එහෙනම් මේ රූපේ මම ඇඳලා දෙන්නේ t = 4 දී. ඊට පස්සේ
මේ ඇඳලා තියෙන්නේ ඊට තව එක තප්පරයකට පස්සේ. එහෙනම් මෙතනට යනකොට T ගේ 5යි. පළවෙනි එකේ නම් 20 කළා තප්පර 5යි. මේ ඇඳලා තියෙන්නේ තවත් තප්පරයකට පස්සේ. එහෙනම් මේ මම ඇඳලා තියෙන්නේ T සමානයි 6යි. දෙන්න එකිනෙක හම්බෙන්නේ තවත් එක තප්පරයක් ගියාට පස්සේ. ඒ කියන්නේ හම්බෙනකොට ගත වෙලා තියෙන මුළු කාලය කොච්චරද? හම්බෙනකොට ගත වෙලා තියෙන මුළු කාලය තප්පර 4. මේ තමයි. ඔව් සමීකරණ කාල හදන්න පුළුවන් හැබැයි හිතලා හදන එක හිතලා හදන්න කෙනාට ඉතින් යන වෙලාව අඩු වෙන්නේ මම ආයෙත් පොඩ්ඩක් කියනවා බලන්න දෙවෙනි කෙනා ගමන් ආරම්භ කරනකොට හරි මම අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න දෙවෙනි කෙනා ගමන් ආරම්භ කරනකොට පළවෙනි කෙනා විසි කරලා කොච්චර කාලයක් ගත වෙලාද තියෙන්නේ तपर हतर एक मित्र रूप से ईट पास तपर मेन मेतन यटकना प्रवेगी हतल उड़कना प्रवेगी बिंदु तवेक तपर एक्ट उड़कना पल्ले हाड़ दहायक प्रवेगी नैनो यटकना उड़ तीह प्रवेगी नैनो तवत्क तपर एक्ट दिना प्रवेग सामान ऐना मेती टी सामने हतरी रूप से මේදීන t සමානයි 5 රූප සටහන් මේදීන t සමානයි 6 රූප සටහන් මෙන්න මෙතනින් තමයි දෙන්න හම්බෙන්නේ t සමානයි 7 දී. ඔයා මේ රූප සටහන යන්දා නම් ඔයාලටම තේරෙයි. සුළු කිරීමකින් තොරව අපිට ගන්න පුළුවන්. දෙවන බෝලේ විසි කරන විට देवन बोले विशीकरण विटा मैं पलिन रूपये अंदी हरि समीकरण लिंग हदन समीकरण लिंग हदनवण सापेक्ष चलते सलकुआन हुदय किल मिथन मैं वाट मिथन दिखेल दिन सापेक्ष चलते कुहमदान किल හරි එහෙනම් ඔයා පහලින් ලියා ගන්න සාපේක්ෂ චලිතයේ සලකා ඉහත ගැටලුව නැවත විසඳමු සාපේක්ෂ චලිතයේ සලකා ඉහත ගැටලුව නැවත විසඳමු හරි දැන් අපි මුලින්ම තේරුම් ගන්න ඉන්න ඕනි කාරණාවක් තියෙනවා t සමානයි 4 වෙන වෙලාවේ t සමානයි 4 වෙන වෙලාවේ මෙන්න දෙවෙනෙක් කෙනා උඩට 50ක වේගයෙන් ගමන් කරන්න පටන් ගන්නවා හරි උඩ ඉන්න කෙනාගේ ප්‍රවේගය මේ වෙලාවේ 10යි හරි නේද මට බලා ගන්න තාම කරලා නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ බලන් හිටියා කියලා අවුලක් වෙන්නේ නැහැ හරි යට ඉන්න කෙනාගේ ප්‍රවේගය උඩට 50යි උඩ ඉන්න කෙනාගේ ප්‍රවේගය මේ වෙලාවේ 10යි හරිද දැන් අපිට පුළුවන් දැන් අපි මේ සාපේක්ෂ චලිතයෙන් ගණන් හදන්නෙම सापेक्ष चलित गणं हदन्नेम देन्नेक चलनेवन गणं वल अपिट अहुवेन सुलुकिरीम वेडि निसा हरि मट कियन्न मं मेतनिन एहाट सापेक्ष चलितेन गाण हदन्नद नेत्तन सामान्य विदिर गाण हदन्नद
ගොඩක් දෙනෙක් සාපේක්ෂ චලිතය කියලා තමයි කියන්නේ. හරි. එනම් හදන්නවා. ඉතින් දැන් අහගන්න ඇයි අපි සාපේක්ෂ චලිතයක් පාවිච්චි කරන්න කියලා. දෙන්නෙක් චලනය වෙන වෙලාවේ දැන් වාඩම තේරෙනවානේ දෙන්නෙක් චලනය වෙනකොට ඒක මල වදයක්නේ සුළු කිරීමට. අන්න එහෙම වෙලාවක එක්කෙනෙක් නිශ්චල කරලා එයාට සාපේක්ෂව හිතන්න තිබුණා නම් ගානේ චලනය වෙන්නේ එක්කෙනයිනේ එතකොට. කවුරු එක්කෙනෙක් නිශ්චල කරොත් ඉතුරු එක්කෙනා විතරයිනේ චලනය වෙන්නේ. ඒක නිසා තමයි සාපේක්ෂ චලිතයෙන් ගාන හදන්න ලේසි වෙන්නේ. හරි. දැන් මම මෙන්න මෙහෙම හිතන්නම්. අපි මෙයාල නම් කරමුකෝ. පිටිපස්සෙන් එන කෙනා B කියලා නම් කරමු. ඉස්සරහෙන් එන කෙනා A කියලා නම් කරමු. මම ඔයාලට මෙහෙම කියන්නම්. කැපිටල් A ට සාපේක්ෂව සිතමු. කැපිටල් A ට සාපේක්ෂව සිතමු. හරි මම එහෙනම් ඔන්න කැපිටල් A ට සාපේක්ෂව තමයි මේ ගාන හදන්නේ. ඔයා මාත් එක්කම ලියමු හොඳේ. කැපිටල් A ට සාපේක්ෂව සිතමු. ඊට පස්සේ ලියන්න. A සඳහා කැපිටල් A හි ප්‍රවේගය සහ ත්වරණය ශුන්‍ය ලෙස සිතා B හි ප්‍රවේගය සහ ත්වරණය බීහි ප්‍රවේගය සහ ත්වරණය සැලකිය යුතුය. හරි මම ආපහුසරයක් කියන්නම්. මේක ඔයාලා සමහර දෙනට අලුත් දෙයක් වෙන්න පුළුවන්. කමක් නැහැ. දැන් නිකන් අහගන්න. ඉතින් ගානක් නේ අහලා. හරි මම කියන්නම්. ඒ සඳහා කැපිටල් A හි ප්‍රවේගය සහ ත්වරණය ශුන්‍ය ලෙස සිතා බීහි ප්‍රවේගය සහ ත්වරණය සෙවිය යුතුය. හරි. හරි. දැන් මම මේක නිකන් ඔයාලට කැටි ක්‍රමයක් ඉදිරි කියලා දෙනවා. මේක හරියට ඉගෙන ගන්න ඔක ලෙස කියලා දුන්නම. දැන් මේ A ට තියෙනවනේ උඩට 10ක ප්‍රවේගය. ඕක නැති කරන්න නම් ඔය උඩට තියෙන 10ක ප්‍රවේගය නැති කරන්න නම් නිකමට ඔයා හිතන්න උඩට තියෙන 10ක් කියන දෛශිකය බිඳුවක් කරන්න නම් මම අලුතෙන් දෛශිකයක් එකතු කරනවා නම් ඒක මොන වගේ දෛශිකයක් වෙන්න ඕනේ? උඩට තියෙන 10 කියන දෛශිකයේ බිඳුවක් කරන්න නම් මම මොකද කරන්න? බොහොමදයි. පහළට 10 කියන දෛශිකයක් දෙන්න ඕනේ. ආ එහෙනම් මේ ක්‍රමයේදී අපි මෙහෙම දෙයක් කරනවා. A ගේ ප්‍රවේගය බිඳුවක් කරන්න A ට දෙනවා පල්ලෙහැට 10ක ප්‍රවේගයක්. A ට විතරක් එහෙම ප්‍රවේගයක් දීලා අපි නතර වෙන්නේ නැහැ. එම ප්‍රවේගයම B ටත් දෙනවා. දැන් අපි දැන් බලන්නකෝ. දැන් A ගේ ප්‍රවේගය මොකක්ද? ඔන්න A ගේ ප්‍රවේගය දැන් බිඳුවයි. A ගේ ප්‍රවේගය බිඳුවයි කියලා හිතනකොට B ගේ ප්‍රවේගය කොච්චරයි? A ගේ ප්‍රවේගය බිඳුවයි කියලා හිතනකොට B ගේ ප්‍රවේගය 40යි. බොහොම හොඳයි. බොහොම චූටි දේවල් දැන් මේක කරන්න තියෙන්නේ. A ගේ ප්‍රවේගය බිඳුවයි කියලා හිතුවොත් B ගේ ප්‍රවේගය 40. අපි ඕක හඳුන්වනවා A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කියලා. A ට පේන්නේ B ගේ ප්‍රවේගය 40ක් විදියට. හා දැන් ඊට පස්සේ ත්වරණයකට අපි ඔය දෙයම කරන්න ඕනේ. මේ දෙන්නටම පල්ලෙහාට ගුරුත්ව ත්වරණයක් තමයි තියෙන්නේ. දෙන්නටම පල්ලෙහාට ගුරුත්ව ත්වරණයක් තමයි තියෙන්නේ. දැන් මට කියන්න A ගේ ත්වරණය බිඳුවක් කරන්න. මේ ඉස්සලා නම් A ගේ ප්‍රවේගය බිඳුවක් කරන්න ඔයා කරේ පල්ලෙහැට 10ක ප්‍රවේගයක් දාපු එක. A ගේ ත්වරණය බිඳුවක් කරන්න මොකක්ද ඔයා කරන්න ඕනේ? බොහොම හොඳයි. ඉහළට G ත්වරණයක් දාන එකනේ. ඉහළට G ත්වරණයක් දාන එකනේ. හා එහෙනම් මම ඉහළට G ත්වරණයක් දාලා
ඒකෙ තොරණේ බිඳුවක් කරන්නම්. ඒට විතරක් එහෙම තොරණයක් එකතු කරන්න මට අයිඩියාවක් නැහැ. මම එහෙනම් එම දේම මෙන්න මේ අඩත් කරනවා. හරි. දැන් ඒකෙ තොරණේ කොච්චරක් වුණාද? ඒකෙ තොරණේ දැන් බිඳුවක් වුණා. දැන් Bගෙ තොරණේ කොච්චරද? බොහොම හොඳයි. ආ දැන් Bගෙ තොරණේ බිඳුවක් වෙලා තියෙනවා. දැන් එහෙමනම් මම සාපේක්ෂ රූප සටහන අඳිනවා. සාපේක්ෂ රූප සටහන. දැන් මම ඒව නිශ්චල කරලා තියෙනවා. ඒකේ ප්‍රවේගය බිඳුව කරා, ඒකේ ත්වරණය බිඳුව කරා. ඒව නිශ්චල කරාම Bට ලැබෙන ප්‍රවේගය සහ ත්වරණය මොකක්ද කියලා අපි බලමු. ඒ නිශ්චල කරාම Bට ලැබෙන ප්‍රවේගය කොච්චරද? ඒ නිශ්චල කරාම Bට ලැබෙන ප්‍රවේගය ඉහළට 40යි. Bට ලැබුණු ත්වරණය කොච්චරයිද? Bට ලැබුණු ත්වරණය බිඳුවයි. එහෙමනම් Aට පේන්නේ Bට මෙන්න මේ වගේ චලිතයක් තියෙනවා කියලා. Aට පේන්නේ Bට මෙන්න මේ වගේ චලිතයක් තියෙනවා කියලා. හරි. දැන් ඔයා පොඩ්ඩක් ඔය ටික කරන්නකෝ. Aගේ ප්‍රවේගය බිඳුවක් කරන්න, එයාගේ ප්‍රවේගය අනිත් පැත්තට දෙන්න පද්ධතියට. ඒකේ ත්වරණය බිඳුවක් කරන්න, එයාගේ ත්වරණය අනිත් පැත්තට දෙන්න පද්ධතියට. දැන් එතකොට ඒකේ ත්වරණයත් බිඳුවයි ප්‍රවේගයත් බිඳුවයි. හරි. ත්වරණය බිඳුවක් කරේ කොහොමද කියලා අහනවා. දැන් එයාගේ ත්වරණය පල්ලෙහාට ජීනේ. ඔයා අනිත් පැත්තට g එකක් දෙන්න. එතකොට එයාගේ ත්වරණය බිඳුව. ඒ කරන වෙනස්කම මුළු පද්ධතියෙම කරන්න ඕනේ. එතකොට b ගේ ත්වරණය බිඳුවක් වෙනවා. එහෙනම් A ට සාපේක්ෂව B ගේ ත්වරණය බිඳුවයි, A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය ඉහළට 40. ඔක ඔයා තා ටික දසින් ඉගෙන ගන්න. හරි. අපි මේ පරතරයේ ඉස්සලම හොයාගමු. ඔය කියන වෙලාවේ ඒ කොච්චරක් උඩට ගිහිල්ලාද කියන එක හොයාගමු. මට කියන්නකෝ, කැපිටල් A පටන් ගත්ත මොහොතේ ඉඳලා, කැපිටල් A පටන් ගත්ත මොහොතේ ඉඳලා තප්පර කීයකට පස්සේ රූප සටහනද මම මේ ඇඳලා තියෙන්නේ? බොහොම හොඳයි. තප්පර 4කට පස්සේ රූප සටහනනේ. එහෙනම් අපි බලමු ඔය තප්පර 4 ඇතුලේ කැපිටල් A උඩට කොච්චර දුරක් ගියාද කියලා. මේ පරතරයේ ඉස්සලම හොයාගනිමු. ඔය පරතරේ හොයාගෙන. ඔව් හරි උත්තරය වලගෙන බොහොමදයි. මම ඔය විස්ථාපනය හොයන මේ ප්‍රකාශනය පාවිච්චි කරන්න. යූදන වී බෙදීම දෙවතාවක් T. ආරම්භක ප්‍රවේගය 50යි, ඔය වෙලාවේ A ගේ ප්‍රවේගය 10යි, දෙකෙන් බෙදුවා කාලය වෙන තප්පර 4න් වැඩි කරා. ඒ කියන්නේ හරිනේ 60 බෙදීම 2 කියන්නේ 30යි, 30 ඒව 4ක් කියලා කියන්නේ හරි නේද? තප්පර 4ක් නේ. 120. 120ක් ගිහිල්ලා තියෙනවා. පැහැදිලි නේද? ආරම්භක ප්‍රවේගය 50යි. මේ වෙලාවේ ප්‍රවේගය 10යි. දෙකෙන් බෙදලා ගත වෙච්ච කාලය වෙන තප්පර 4න් වැඩි කරා. හරි. එහෙනම් 120ක් ගිහිල්ලා තියෙනවා. මේ පරතරය 120යි. ඔය පරතරය 120යි. දැන් මට කියන්න, දැන් අපි A නිශ්චලයි කියලා හිතන්නේ. එහෙනම් A සහ B ගැටෙන්න, A නිශ්චලයි. හොඳයි අහගන්න. A සහ B ගැටෙන්න B එන්න ඕනේ නේද? දැන් එහෙනම් A දිශාවට. මොකද A නිශ්චලයිනේ, ආයේ A ට හෙල්ලෙන්න බෑනේ මං හදලා දෙන විදිහට. B කොච්චර උසක් එන්න ඕනේ උඩට A ගැටෙන්න? බොහොමදයි 120ක් එන්න. එතකොට B එන්නේ මොන වගේ ත්වරණයකින්ද? B එන්නේ මොන ත්වරණයෙන්ද මේ? බිඳුවයි. ඒ කියන්නේ B මොන වගේ චලිතයකින්ද එන්නේ? ඒකාකාර ප්‍රවේගයකින් නේ. හා, එයා එන ඒකාකාර ප්‍රවේගය කොච්චරයිද? 40. එහෙනම් මට කියන්නකෝ, 40ක වේගෙන් 120ක් යන්න එයාට කොච්චර කාලයක් ගත වෙනවද? එයාට ගත වෙනවා තප්පර 3. එහෙනම් දැන් ඔයාලට තේරෙනවද? B මෙතන ඉඳලා මෙතෙන්ට එන්න Bට ගත වෙනවා තප්පර 3. පටන් ගත්ත මොහොතේ ඉඳලා මෙන්න මෙතනට
මෙන්න මේ අවස්ථාව වෙන්න ගත වෙච්ච කාලය තප්පර 4යි නේ t = 4 රූප සටහන් අපි මේ මුලින්ම යන්නේ එතනින් පටන්ගෙන b සහ a ගැටෙන්න තව ගත වෙනවා කොච්චර කාලයක්ද තප්පර 3 එහෙනම් ගත වෙන මුළු කාලය කොච්චරද තුන දන හතර හතර හරිනේ මේක එතකොට වෙනම ක්‍රමයක් ඔයා මේක පුරුදු වෙන පුරුදු වෙයි ඉතින් දැන් group class එකේ අපි කතා කරලා ගොඩක් කාලේ නේද උගුලේ සෙට් කරාට පස්සේ ඔයා මේක ප්‍රැක්ටිස් කරන්න හරි හරි දැන් අපි ඒ ගාන ක්‍රම දෙකකට කරන්නේ මම සාමාන්‍ය විදිහට නොකර ඉන්නම් තව ඉස්සරහට තව ගණන් තියෙනවා දැන් එතකොට තේරුම් ගන්න මෙන්න මේ සාපේක්ෂ රූප සරම ඇඳගත්තට පස්සේ හරිම ලේසි 40ක වේගින් යන කෙනෙක් 100ක් යන දිනවා තප්පර 3න් යනවා කිහිලි ඔන්න බීට සාපේක්ෂ ගණන් පුළුවන් ගැටලුවක් නැහැ කාට සාපේක්ෂ වුණත් හදන්න පුළුවන් හරිනේ දැන් අපි යමු ඊළඟ ගානට මෙතන එහෙනම් තප්පර 7යි තප්පර 7යි ඊට පස්සේ යමු 7 වෙනි ගාන 7 7 වෙනි ගාන රූපයේ පෙන්වා ඇති ආකාරයට कैपिटल ए हा कैपिटल बी नम तंतु देखा मगिन हटाई किलोग्राम वस्तु केल्लायत ए बी तंतुल आतति पिलिवली हरि मेहम बलतुनक तीयन वेलावट बलतुनक तीयन वेलावट गोडक वेलावट लामिगेन हदन एक लेसी वेन्न पुलुवन विभेदनयेन तमयि अपि गोडक वेलावट हदन्ने बल गोडक तीयेद्दि हैबैयि मेतन बल तुनयि नम तीयेन्ने ලාමියෙන් හදන එකත් ගොඩක් කලාවට ලේසි වෙන්න බුලු. හරි. දැන් අපෙන් අහනවනේ TA සහ TB අගයන්. මෙන්න මෙතන ආතතිය තමයි TA වෙන්නේ. මෙතන ආතතිය තමයි TB වෙන්නේ. බලන්න මේ ගානේ TAට උත්තර පහේ දීලා තියෙන උත්තර පහ එකිනෙකට සමාන ඒවා තියෙනවද නැත්නම් වෙනස්ද? වෙනස්. ඒ කියන්නේ අපි TA විතරක් හොයාගත්තොත් අපිට උත්තරේ ගන්න පුළුවන් ද බැරිද? පුළුවන්. නැහැද? TA විතරක් හොයාගත්තොත් අපිට උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් TA හොයාගන්න මම මෙතනදී ලාමි ප්‍රමේය දාන්නම්. TA හොයාගන්න ලාමි ප්‍රමේය දාන්නම්. ඔය ලාමි ප්‍රමේය දාද්දී ඔයාට ඕනි කරන එක ත්‍රිකෝණමිතික අනුපාතයක් තියෙනවා. ඒක තමයි මෙන්න මේක. साइन 180 ऋण थीटा කියලා කියන්නේ කාටද साइन 180 ऋण थीटा කියලා කියන්නේ කොහොමදයි साइन थीटाටම තමයි ඔන්න ඕක ඕනි කරන ඔච්චරයි ඔව් කෙනෙක් කියනවා b හෙව්වත් හරිනේ කියලා ඔය ගැටලුවක් නැහැ b හෙව්වත් කමන්නේ නැහැ ඒකෙත් වෙනස් උත්තර පහන්නේ තියෙන ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ හොඳයි ආ දැන් එහෙනම් මම ලාමි දාන්නම් මෙන්න මෙතනින් මම සිරස ලකුණු කරගන්නවා මෙන්න මෙතනින් මම සිරස ලකුණු කරගන්නවා දැන් එතකොට මම TA කියන බලය බෙදන්න ඕනි මෙන්න මේ කෝණයෙන්නේ මට කියන්නකෝ මම මේ පෙන්නලා තියෙන මුළු කෝණය කොච්චරයිද 150යි ඕක 180 ඍණ තීටා කෙනෙක් විදියට ලියනවනම් 180 ඍණ කවුරු කියලා ලියන්න ඕනි අර පැහැදිලිද sin 150 මට ලියන්න පුළුවන් sin 180 ඍණ 30 විදිහටනේ පැහැදිලිද එතකොට මට කියන්නකෝ sin 180 ඍණ 30 කියන කෙනා කාටද සමාන වෙන්නේ කොහොමද ඒක සමාන වෙන කෙලිම sin 30ටම මං කියුවේ දෙ පැහැදිලිද කියන්නේ හරි
ගොඩක් දෙනෙක්ට ඔව් එක්කෙනෙක් හෝ දෙන්නෙක් නැහැ කියලා කියනවා මම ආපස්සට කියන ගැටලුවක් බලන්න මොන චූටි දෙයක් තියෙනවා ඔයාගේ අවධානය වල සම්පූර්ණයෙන් ඕනි කියනවා හරි මෙන්න මේ කෝණය මොකද්ද කියලා ඉස්සලම් බලන්නකෝ ඒක 150 කියලා වට තේරෙන්න ඕනේ බයෝ කියලා මේක 150 කියලා තියෙනවා හරි මේක 150 කියලා තියෙනවා දැන් මම ඔයයන් අහන්නේ 150 කියන කෙනා 180 ඍණ කෙනෙක් විදිහට ලියනවනම් ඔයා කොහොමද කියන්නේ 150 කියන කෙනා සමාන වෙනව නේද 180 ඍණ 30ට පැහැදිලි නේද 150 කියන කෙනා සමාන වෙනව නේද 180 ඍණ 30ට හරිනේ හා එහෙනම් ඔයාට කෙලින්ම ලියන්න පුළුවන් දැන් මෙතන අපි ලියන්න ඕනි සයින් 150 කියලා ඕක සමාන වෙනවා කෙලින්ම TA බෙදීම සයින් 180 ඍණ 30ට ඕක සමාන වෙනවා TA බෙදීම කෙලින්ම සයින් 30ට හා ඔන්න ඕක තමයි මම කියලා දෙන්න හදන්න හරි ඒතර මේ ටික ඕනි කරන්නේ ඔයාලට කෙලින්ම ලියන්න පුළුවන් ලාමි ප්‍රමේයයට අනුව TA බෙදීම සයින් 30 සමාන වෙනවා දැන් අපි දන්නාගේ මේකනේ නිව්ටන් 600 නේ ඒතර ලාමි ප්‍රමේයයට අනුව 600 බෙදන්න ඕනි මෙන්න මෙතන තියෙන කෝණය මට කියන්නකො මෙතන තියෙන කෝණය මොකද්ද මේ මුළු කෝණය 180යි නං මේ දෙන්න 90යි නං මෙතන කෝණය 90යි නේ පැහැදිලි නේද ආ එහෙනම් 600 බෙදෙන්න ඕනි සයින් 90 මෙතනින් මට කෙලින්ම TA ගේ අගය ගන්න පුළුවන්. එහෙනම් TA සමාන වෙනවා sin 90 ගේ 1යි 600 වතාවක් sin 30. sin 30 ගේ භාගය. එහෙනම් සුළු කරාම TA අගය ඇවිල්ලා තියෙනවා 300 නිව්ටන් හැටියට. එහෙනම් උත්තරේ එක. हिरुनि विजय शेखर हरे हरने देन मे चूटी चूटी देवल ओया मे पेपर्स वल मे पहेदली कर गन्ने को होंदई मुकद मे देवल वाटिन निसा विभेदने मे गाना कोमत हदन पुलवन सिरस समतुल्यता वेसा तिरस समतुल्यता इदाल मेतर 90 ने कोहमद किला हनो इति मे मुलु अगे 180 एन इतकोट මේක 30යි මේක 60යි නං ගන්න. ඒ දෙකේ එකතු 90යි ඉතින් මේක 90යි. පැහැදිලි. හා. අපි යමු 8 වෙනි ගාන. සැහැල්ලු තන්තුවක් මගින් එල්ලා ඇති කිලෝග්‍රෑම් 4 ග ස්කන්ධයක් මට F තිරස් බලයක් යෙදීමෙන් එය තිරසට අංශක 45ක ආනතියකින් තබා ඇත. F හි විශාලත්වය වන්නේ. හරි. දැන් මෙතන පහළට තියෙනවා නිව්ටන් 40ක බලය. අපෙන් අහන්නේ F ගේ අගය මොකද්ද කියලා. හරි මෙතනත් බලන්න මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඔයාලට කෙටි ක්‍රම කියලා දෙන්න. මෙතනත් බලන්න. F කියලා කියන්නේ මොන බලයද? දිශාව මොකද්ද? තිරස් බලය. හතලිය කියලා කියන්නේ සිරස් බලයක්. මෙන්න මෙතන තියෙනවා ඉතුරු බලය ඒක 31° අංශක 45ක් හදනවා. හරි දැන් බලන්න අපි දන්නවනේ ආනත බල තුනක් යටතේ වස්තුව සමතුලිතයි නම් මෙන්න මේ පළවෙනි බලයේත් මෙන්න මේ දෙවන බලයේත් සම්ප්‍රයුක්තිය තුන්වන බලයට විශාලත්වයෙන් සමාන වෙන්න ඕනි. අනිත් ලක්ෂණය මොකක්ද? පළමු බල දෙකේ සම්ප්‍රයුක්තිය තුන්වන බලයේ විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. පැහැදිලිද? එහෙනම් ඔයාලට තේරෙනවද මෙන්න මේ කතාව? ඔය තුන්වන බලයේ තිරසත් එක අංශක 45ක් හදනවා කියලා කියන්නේ මෙන්න මේ F කියන බලයේත් මෙන්න මේ 40 කියන බලයේත්
සම්ප්‍රයුක්තිය තියෙන්න ඕනේ අර කියන තුන්වන බලයට ප්‍රතිවිරුද්ධ දිශාවේ නේද? එහෙනම් මෙන්න මේ කෝණය කොච්චරයිද? ඒ කෝණය අංශක 45යි. ඔය කෝණය අංශක 45යි. හරි. දැන් එතකොට මෙන්න මේ බල දෙක ගැන හිතන්නකො. මේ බල දෙක අතර කෝණය අංශක 90යි. ඒ දෙන්නගේ හරිමෙදින් තමයි ඒ දෙන්නගේ සම්ප්‍රයුක්තිය ගිහිලා තියෙන්නේ. එහෙනම් මොන වගේ බල දෙකකද සම්ප්‍රයුක්තිය ඒ දෙන්නගේ හරිමෙදින්ම ගමන් කරන්නේ? පැහැදිලිද? සමාන බල දෙක නේද? එහෙනම් එහෙනම් මෙන්න මේ බලයයි මේ බලයයි මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. එහෙනම් මට කෙලින්ම කියන්න පුළුවන් F ගේ අගයත් 40යි කියලා. F ගේ අගයත් 40යි. F ගේ අගයත් 40යි. නා උත්තර දෙක. හරි. එහෙම නැත්නම් කලින් වගේම ලාමි දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමතුලිතතාවයේ සලකන්නත් පුළුවන්. विभेदने मे गाक मेन मे विधि हितोना हृदय मत मत विधि एक गाते कथा कर मकला विभेदने විභේදනෙන් වා හිතනවා නම් මෙහෙම බලයක් තියෙනවා දැන් ඒක 40යි මෙහෙම බලයක් තියෙන එක T අපි මේ අපිට මේ ගානේ T හොයන්න කියලා තියෙනවද තියෙනවද නැහැ එහෙනම් T අහු වෙන්නේ නැති වුණා නම් හොඳයිනේ ගොඩක් වෙලාවට ඉතින් ඒක නිසා එක ක්‍රමයක් තමයි ඉතින් ලාමි වලින් හදන්න පුළුවන් හොඳයි ලාමි දැම්ම ගමන් T නැතුව උත්තරේ ගන්න පුළුවන් F මං කලින් ගානේ කියලා දුන්නානේ විභේදනය කරනවා නම් දැන් මං කලින් මේ කතාව හරි කිව්වා එක දශක වස්තුවක් සමතුලිතයි නම් තිරසට සිරසට විතරක් නෙවෙයි ඕනෑම දිශාවකට ඒ වස්තුවේ සමතුලිතතාවය අපිට සලකන්න පුළුවන් T අහු නොවෙන්න නම් මොන දිශාවද අපි සලකන්න ඕනේ T අහු නොවෙන්න නම් මොන දිශාවද සලකන්න ඕනේ ඊට ලම්බක දිශාව පැහැදිලිද ඊට ලම්බක දිශාව එහෙනම් මම මෙන්න මේ ඊට ලම්බක දිශාවේ සමතුලිතතාවය සලකනවා ඊට ලම්බක දිශාවේ සමතුලිතතාවය සලකනවා දැන් ඔය කෝණ ටික අපි ලකුණු කරමුකෝ මේ කෝණේ 45යි නම් මෙන්න මේ කෝණේ 45යි නම් මම තිරස ලකුණු කරොත් මෙන්න මෙහෙම මේ කෝණේ 45ක් වෙනවා හරි ඔය කෝණේ 45ක් වෙනවා ඒ කියන්නේ මේ කෝණේ 45ක් වෙනවා මේ මුළු වගේ 90ක් නිසා මෙන්න මේ කෝණේ 45ක් වෙනවා එහෙනම් මෙන්න මේ අගේ අංශක 45යි මෙතන කෝණේ අංශක 90 නිසා මෙන්න මේ කෝණේ අංශක 45යි හරි දැන් ඊට පස්සේ මම ඔය කිව්ව විදිහට ටීට ලම්බක දිශාවේ සමතුලිතතාවයේ සැලකුවාම ඊට ලම්බක දිශාවේ සමතුලිතතාවයේ සැලකුවාම බලන්න මට මොකද ලියන්න බුණ ප්‍රකාශනය කියලා මෙන්න මේ පැත්තට තියෙන සමතුලිතතාවය සැලකුවා F ගෙන් A පැත්තට එන සංරචකයක් F cos 45 මේ 40න් අනිත් පැත්තට එන සංරචකයක් 40යි cos 45 එහෙනම් මට කෙලින්ම ලියන්න පුළුවන් නේද F cos 45 සමානයි 40යි cos 45 කියලා F cos 45 සමානයි 40යි cos 45 කියලා ලියන්න පුළුවන් එහෙනම් ඉතින් cos 45ට cos 45 කැපිලා ගියාම F समान है हाथ ले गया क्या नहीं पुरे A विदिर करना पुरे पहले दिन वो यार विवरण है कि ये मेरी पुलुवान तरंग उत्साह कराना केटी क्रम प्रैक्टिस कर दें तो क्रम देखा देखा वाई क्यों आएगा ना की पेगरी हूँ विवरण है कभी හදන්න පුළුවන් ක්‍රම දෙක තුනක් ක්ලියර් එක වාට හොඳයි එතකොට තමයි වාට මේ වට තියෙන බය නැති වෙන්නේ එහෙම නැතුනත් ඔයාලා ගොඩක් වෙලාවට බයෙන් තමයි ගණන් හදන්නේ ඒතර ඔයාලගේ උපරිමේ වාට එලියට දාන්න බෑ හරි හරි දැන් එහෙනම් නවිනි ගන්නට
රූප සටහනේ පෙන්වා ඇති වේදිකාවේ බර 800යි මිනිසාගේ බර 400යි පද්ධතිය සමතුලිතතාවයේ තබා ගැනීමට මිනිසා විසින් තන්තුමත් යෙදිය යුතු බලය වන්නේ හරි දැන් මම පොඩ්ඩක් මේකේ ඉඩ හදා ගන්නවා මෙටි මකරන්න මිනිසා විසින් තන්තුමත් යෙදිය යුතු බලය මොකද්ද කියලා තමයි අහන්නේ අපි ඒක F කියලා ගමුකෝ මිනිසා විසින් තන්තුමත් යෙදෙන බලය අපි F කියලා ගමු මෙන්න මේ තන්තුව සැහැල්ලු නිසා සහ කප්පිය සුමුට නිසා මට මෙන්න මේ පැත්තේ ආතතියත් F ම තමයි කියලා ගන්න පුළුවන්. පැහැදිලිනේ? තන්තුව සැහැල්ලු නිසා සහ කප්පිය සුමුට නිසා. හරි. දැන් එතකොට මට පුළුවන් මෙන්න මේ පද්ධතියේ සමතුලිතතාවය සලකන්න. ඔන්න ඔය පද්ධතියේ සමතුලිතතාවය සලකන්න. ඔය ලකුණු කරව පද්ධති මත පහලට තියෙනවා දාන් මේ ලෑල්ලේ බර ඒක 800යි කියලා කියනවා මිනිසාගේ බර 400යි කියලා කියනවා එහෙනම් පහලට තියෙන මුළු බලය වෙන්නේ 1200යි උඩට තියෙන මුළු බලය වෙන්නේ 2F 2F 1200ට සමානයි නං F ගේ යගේ කීයද 600යි F ගේ යගේ 600යි උත්තරේ 3 विशाल वृत्तेकिन हा तवत् कुडा वृत्त देक्किन समन्विते एकाकार गणकमक् तीन आश्चर्य गुरुत्व केन्द्रे पिहिटीम आसन्न वशयेन कोहेत् तीन किला हनु हरि बलन्नको आसन्न वशयेन तमयि हान्नोदे देन मेन मे विदिहट एम स्कन्ध देकक् तीन मे हेम एकक्म अपि लक्षाकार अंश विदिहट लकुणु करमुको मेन्न मेतनिन तीन एम स्कन्धयक् मेन्न मेतनिन तीन एम स्कन्धयक् ඔය දෙන්න වෙනුවට තනි අංශුවක් ලකුණු කරන්න ඕනි නම් අපි ඒක ලකුණු කරන්න ඕනි ඒ දෙන්නගේ හරි මෙදින් නේද ඒ දෙන්නගේ හරි මෙදින් නේද පැහැදිලි නේද එහෙනම් ඔය දෙන්නගේ හරි මෙදින් කියලා කියන්නේ මෙන්න මෙතන එහෙනම් මේ m අංශුව සහ මේ m අංශුව කපලා ඒ දෙන්නගේ හරි මෙද කියලා කියන්නේ මෙන්න මේ වගේ ලක්ෂයක මම 2m අංශුවක් ලකුණු කරගන්න හරි එතකොට ගාණේ අපිට කියනවා මේ විශාල වෘත්තය 8m ස්කන්ධයක් තියනවා කියලා. එහෙනම් විශාල වෘත්තයත් තනි අංශුවක් විදිහට මම ලකුණු කරනවා නම් ඒක ලකුණු කරන්න ඕනේ මොන ලක්ෂයේද? බොහොමයි E ලක්ෂය. එහෙනම් මෙන්න මෙතන තමයි මම ලකුණු කරන්නේ 8m අංශුවක් විදිහට. දැන් බලන්න මේ පද්ධතිය මම අංශු දෙකකට අරගෙන අවිලා තියෙනවා. අංශු දෙකේ ස්කන්ධයන් අතර අනුපාතය අටට දෙකයි කියලා කියන්නේ සරල කරාම හතරට එකයිනේ එහෙනම් දැන් අංශු දෙකක් තියෙනවා යාලගේ ස්කන්ධ අතර අනුපාතය හතරට එකයි එහෙනම් ඒ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර්වල අතර අනුපාතය කීයක් වෙන්න ඕනේද එකට හතරක් වෙන්න ඕනේ ස්කන්ධ අතර අනුපාතය හතරට එකයි නම් දුර්වල අතර අනුපාතය එකට හතරක් වෙන තැනක් වෙන්න ඕනේ දැන් මම හිතන වාට පේනවා මෙන්න මේ ලක්ෂ දෙකේ හරිමෙද වගේ තැනක් තමයි සී ලක්ෂයේ විදිහට දීලා තියෙන්නේ එනං සීට වඩා අනිවාර්යයෙන්ම මෙන්න මෙයාගේ පැත්තට බර ලක්ෂයක් වෙන්න ඉබේ. එනං නිවැරදි ලක්ෂය වෙන්න ඕනි D ලක්ෂය. D ලක්ෂය. උත්තරේ වෙන්නේ 4. කලින් ගානේ ප්‍රශ්නයක් අහනවා ආනන්ද තන්තු අරගත්තොත් කොහොමද හදන්නේ කියලා. එනං වා ඉස්සෙල්ලා වාතයි අපරාධය ඉදන් මා හිමි හිතන්නේ. ඉතින් මෙන්න මෙතනින් ඇති කරන F බලය පාවිච්චි කළ මෙන්න මේ ආනත තන්තුවේ ආදිදි හොයන්න පුළුවන් ඊට පස්සේ ආපෝසරයක් ඒ වගේ සිරස් සංරචක ගත්තම ඒ සිරස් සංරචක දෙක එකතු ආපෝසරයක් F ටම සමාන වෙලා එනවා හරි ඔයා පුළුවන් ඒ අර විවරණය කරද්දි වගේ තේරුම් ගන්න මේ දැන් අර ඔයාලා විවරණයක් හොයද්දි මෙහෙම හොයන්න එන්න එපා
ඔයා හදපු ක්‍රමයටම විවරණය බලාපොරොත්තු වෙන්න යන්න එපා. ඒතර ඔයා හදපු ක්‍රමයෙන්ම නම් ඔයා පුළුවන් තරම් සර්ච් try කරන්න යන්න එපා. සර්ට් කියන්න try කරන්න යන්න එපා. ඔයා හදපු ක්‍රමයෙන්ම හදන්න කියලා. ඒතර මොකද ඔයා හදලා තියෙන දිග ක්‍රමයක් නම් අපරාධේ වා ඒ ක්‍රමේ පුරුදු වෙන්නවා. පැහැදිලි? හරි. හරි ඊට පස්සේ එකලසනිකා ABCD සමචතුරස්‍රයක් කියලා කියනවා. ඒකාකාර හරස්කඩක් ඇති කම්බි මගින් පහත සැකැස්ම සාදා ඇත. එහි ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටිය හැකි ආසන්නතම ලක්ෂ්‍ය වන්නේ ABCD සමචතුරස්‍රයක් කියලා කියනවා. ඒකාකාර හරස්කඩක් තියෙන කම්බි මගින් පහත සැකැස්ම හදලා දෙනවා. මේ මෙන්න මේ පැත්තෙත් අමුතු අමුතු කම්බි ටිකක් තියෙනවානේ. ඔය මේ දැටි දෙටි වගේ තියෙන කොටස් ටික නැත්තම් ගුරුත්ව කේන්ද්‍ර කොහෙද තියෙන්නේ? ඒ ටික නැත්තම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ E E වලනේ. ඊට පස්සේ වාට තේරෙනවා නේද දැටි දෙටි ටික තියෙන්නේ මෙන්න මේ අක්ෂයට සමමිතික වන විදිහට කියලා. ඒක නිසා ඔය දැති තිබ්බ කියලා මේ අක්ෂයෙන් මේ පැත්තට ගුරුත්ව කේන්ද්‍රය යන්නේ නැහැ. මේ අක්ෂයෙන් මේ පැත්තට ගුරුත්ව කේන්ද්‍රය යන්නේ නැහැ. මම කියන කතාව වාට තේරෙනවද කියන්නේ? පැහැදිලි? එතකොට ඔයා තේරුම් ගන්න ඕනි කාරණාව තමයි ඔය දැති ටික තියෙන නිසා මෙන්න මේ අක්ෂයේම තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. හැබැයි ඒක ටිකක් විතර මෙන්න මේ දැටි තියෙන පැත්තට විස්ථාපණය වෙනවා. ටිකක් විතර දැටි තියෙන පැත්තට විස්ථාපණය වෙනවා. එහෙම ටිකක් විතර විස්ථාපණය වෙච්ච ලක්ෂයේ හැටියට අපිට බාර ගන්න පුළුවන් නිවැරදි පිළිතුර වෙන්නේ G කියන ලක්ෂය. G කියන ලක්ෂය. හරි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ G. ඔය එතන ලියා ගන්න මේ විදිහට. ප්‍රශ්නය කාලා දිනවා I ගන්න බැරිද කියලා. එච්චරම එහාට යන්න හේතුවක් නැහැ නේද? ජීතම උත්තර ලියන්න. දැති නොතිබුනේ නම් ගුරුත්ව කේන්ද්‍රයේ කැපිටල් ඊහි පිහිටයි. දැති පවතින්නේ AD අක්ෂයට සමමිතිකව වන බැවින් දැති පවතින්නේ AD අක්ෂයට සමමිතිකව වන බැවින් දැති පැවතීම නිසා ගුරුත්ව කේන්ද්‍රය එම රේඛාව ඔස්සේ තරමක් පහළට විස්ථාපනය වේ. ඔක තමයි පැහැදිලි කිරීම. තරමක් පහළට විස්ථාපනය වේ. හරි, දැන් ඔයාලා කීප දෙනෙක් කියනවා මේ දැතිවල දිග වැඩි නිසා I වලට යන්න පුළුවන් කියලා. නෑ, ඔයා කියන එක වැරදි. දැන් හිතන්නකෝ මේ විදිහට. මෙන්න මේ දිග x කියලා හිතන්න.
දැන් අපි දල වශයෙන් ගමු දල වශයෙන් ගන්නදී මේ මේ සමපාද ත්‍රිකෝණ කියලා දන්නවද සමපාද ත්‍රිකෝණ කියලා දන්නවද එහෙනම් මෙන්න මේ මේ කොටසක දිග x නම් මේවත් x කියලා අපි නිගමනය හිතමු හරි ඔය ඉදිරිය ගමු දැන් ඒක උඩ බලන්න මේ කම්බියේ දිග කොච්චරයිද කියලා මෙතන x 2x 4x 6x 8x 9 10x 12x 14x එහෙනම් ඔන්න ඔය 14x වෙනුවට කම්බියක් අංශුවක් මට ලකුණු කරන්න පුළුවන් මෙන්න මේ මේ වගේ ඒ ඒ කම්බියේ හරි මැදේ වගේ තැනකින් මෙන්න මෙහෙම 14x ඔන්න ඔය අංශුවක් මට ලකුණු කරන්න පුළුවන් අපි 14m කියලා ගමු කර කුඩා කොටස ස්කන්ධේ සිම්පල් m කියලා අරගෙන 14m වගේ එකක් මට මෙන්න මෙහෙම මේ වගේ තැනකින් දා ගන්න පුළුවන් එහෙනම් මෙතනනොත් 14m වගේ එකක් මෙන්න මේ වගේ තැනකින් දා ගන්න පුළුවන් ඔය දෙන්න වෙනුවට තනි අංශුවක් ලකුණු කරත් ඒක ලකුණු වෙන්නෙත් මෙන්න මේ වගේ තැනක 24m වගේ කෙනෙක් එතකොට ඔය දැතිවල ගුරුත්ව කේන්ද්‍රය දැති ටිකේ විතරක් ගුරුත්ව කේන්ද්‍රය ගත්තත් ඔය අයිට වඩා උඩ ලක්ෂයකට තමයි කියන්නේ පැහැදිලිද මං කියන දේ දැති ටිකේ ගුරුත්ව කේන්ද්‍රය d වල එහෙම නෙමෙයි තියෙනුනේ මේ සෙට් එකේ ගුරුත්ව කේන්ද්‍රය a සෙට් එකේ හරියමද තියෙනවා මේ සෙට් එකේ ගුරුත්ව කේන්ද්‍රය a සෙට් එකේ හරියමද තියෙනවා ඒ දෙන්නයි ගුරුත්ව කේන්ද්‍රය ඒ දෙන්නෙත් හරියමද තියෙනවා මෙන්න මෙතන තමයි දැති සෙට් එකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ අර ඉතුරු පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රය තියෙන e වල එහෙනම් ඔය දෙක අතරමැද තැනක වෙන්න ඕනේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මට කියන්න ඒ කතාව කිව්ව කට්ටියට දැන් පැහැදිලිද ඒක හරි හොඳයි සෝෂිෂත් පාස්ද කියලා හල් තියෙනවා ඔව් පාස් හරි රොසින් ගන්න A B C D हा E F G H ऋजुकोणाष्ट वलिन सैदी पहत आस्तरे गुरुत्व केंद्रेट हरे मैं वगे ऋजुकोणाष्ट लेते हैं ना लो यह गुरुत्व केंद्रेट आई लक्ष्य सीट पावती ना दुरोको पमन दिखी रहा ना कोई दिमाग आई के लगी है आई के लगी है ने A B ही मध्य लक्ष्य के लगी है हाँ है ना आप ही A B के मध्य लक्ष्य लाखों कर रहे हो आई के අයිය හරි දැන් මට කියන්න දැන් මට කියන්න මෙන්න මේ ආස්තරයේ ස්කන්ධය සමානුපාතික වෙන්නේ ආස්තරයේ මොකටද මේ ආස්තර දෙක සංසන්දනය කරනකොට බොහොම හොඳයි වර්ගඵලයටනේ එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ ආස්තරය වෙනුවෙන් දැන් सममितिक भाव सलकुम रेखावनी गुरुत्व केंद्र दिन सलमुखेरुंगन सममितिक भाव सलकुम मेन मे रेखावित गुरुत्व केंद्र दिन हर इतकोट आस मेन मे मे आस्तरे वेन वेन मेन मे केंद्र हर मंदिर मारी मठ මෙන්න මෙතන මම මෙහෙම අඳිනවා මෙන්න මෙතන මට අංශුවක් ලකුණු කර ගන්න පුළුවන් අංශුවක් ලකුණු කර ගන්න පුළුවන් මෙන්න මෙතන හරිනේ එතකොට මෙන්න මෙයා වෙනුවෙනුත් අංශුවක් ලකුණු කර ගන්න පුළුවන් මෙන්න මෙතන හරිද දැන් අපි අංශුවල දැන් ඔය ඔය ස්කන්ධය සමානුපාතික වෙන වර්ගඵලයටනේ එතකොට මෙන්න මෙයාගේ වර්ගඵලය කොච්චරයිද කියලා බලන්න දිග 10යි පළල 2යි 20යි එහෙනම් මම හිතනවා මෙන්න මෙතෙන්ට මම ලකුණු කරගන්න අංශුවේ ස්කන්ධය 20යි කියලා. ඔතනද මම ලකුණු කරගන්න අංශුවේ ස්කන්ධය 20යි. 20 විතරක් දාන්න අවුල් වගේ නම් 20m කියලා දාන්න ගැටලුවක් නැහැ. හරි. එතකොට මෙයාගේ වර්ගඵලය කොච්චරද කියලා බලන්න. මෙතන 5යි මෙතන 6යි. පස්සරක් 6 30යි. ආ එහෙනම් අපි මෙතනින් ලකුණු කරගමු 30m කියලා අංශුව. 30m කියලා අංශුව. දැන් උදේට අපි හොයන්නේ ඔය අංශු දෙකේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙද කියන එකනේ. ඒක තියෙන නැත්තේ ටිකක් 30ට ආසන්නව මෙන්න මේ වගේ තැනක. ඔන්න මම ගුරුත්ව කේන්ද්‍රය ලකුණු කරගත්තා.
ඔය දෙන්නයි ගුරුත්වකේන්ද්‍රයේ මෙතන ලකුණු කරන නිසා මෙතනින් ලකුණු කරන කරම මුළු ස්කන්ධයම වෙන 50යෙම ලකුණු කරගන්න 50යෙම ලකුණු කරගන්න මෙතනින් එහාට මට පුළුවන් කැපිටල් I ලක්ෂය වටා ගුර්ණ මූලධර්මය යොදන්න කැපිටල් I ලක්ෂය වටා ගුර්ණ මූලධර්මය යොදන්න දැන් වාට රූප සනාන පොඩ්ඩක් අපහැදිලි වගේ නිසා ගාන හදන්න ඕනි කරන දත්තට විතරක් මම දැන් ආය රූපේ ගඳින්න මෙන්න මේ වගේ තැනක මැද තමයි I ලක්ෂය තියෙන්නේ ඔන්නයි गुरुत्वकेंद्रीय හරිනේ ඩී කියලා ගන්න. එතකොට දැන් I වටා ගුරු මූලධර්මය මට යොදන්න පුළුවන්. මෙන්න මේ දිගවලුත් මම දන්නවා. බලන්න. ඔව් මේක සමානුපාත ක්‍රමයෙන් හදන්න පුළුවන්. අනුපාත ක්‍රමයෙන් හදන්න පුළුවන් ගැටලුවක් නැහැ. මෙන්න මේ මුළු දිග දෙකයි නිසා මෙන්න මේක එකයි. මේක එකයි. එතකොට මෙතන ඉඳලා හරි මෙතන ඉඳලා පල්ලෙහාටම තියෙන දිග 8යි. ඒකෙන් මෙන්න මෙතන තියෙන තුනක් අයින් කරාම පල්ලෙහාටම තියෙන දිග 8යි ඒකෙන් මේ පහළ තියෙන තුනක් අයින් කරාම මෙන්න මෙතන තියෙන මුළු දිග වෙන්නේ 5යි පැහැදිලිද 5යි එහෙනම් මේක එකයි මේ පහළම ලක්ෂයේ තියෙන මෙන්න මෙයා 5යි දැන් මම I වටා ගුරු මූල ධර්මය දන්නා I වටා ගුරු මූල ධර්මය I වටා ගුරු මූල ධර්ම මට කෙලිම කියන්න පුළුවන් සම්ප්‍රයුක්තියෙන් ඇති කරන ගුර්ණය එහෙනම් 50යෙන් වතාවක් D සමාන වෙන්න ඕනි එක එක අංශ වලින් ඇති කරන ගුර්ණය 20යෙන් වතාවක් 1 ධන 30යෙන් වතාවක් එයාට තියෙන දුර 5 නම් මේක සුළු කරලා මට d ගේ අගය ගන්න පුළුවන් 5 d සමාන වෙනවා 2 ධන 15 එහෙනම් d සමාන වෙනවා 17 බෙදීම 5 17 බෙදීම 5 කියලා කියන්නේ 34 බෙදීම 10යි ඒ කියන්නේ 3.4යි හරි පොඩ්ඩක් ඉන්න संप्रयुक्त गूर्ण सामने एक अंशोलिंग विनमें गूर्ण विजय संप्रयुक्ति पनाई पनाता डी सामने विश्ववता धन तीवता मेदरी मट डी गई गण पुल तुम देश मात्र अरे अड़पा तीन हदागन मे दस वाल मे अनीत विषयान पेपर्स करला तीन मुखद तत्ते सामान्य विषय तुने वाट वेडिपुर इंट्रेस्टिंग विषय मुखा फिजिक्स मैथ्स मैथ्स फिजिक्स बायोलॉजी अप्लाइड केमिस्ट्री केमिस्ट्री कंबाइंड मैथ्स केमिस्ट्री फिजिक्स मैथ्स एक एक ना एक एक आधास्ती ना नहीं सामान्य में මට කියන්න තාමත් මේ ගෙදරදී හරියට වැඩක් කරෙන්නේ නෑ වගේ හිතන කට්ටිය පොඩ්ඩක් ගෙදරදී වැඩක් කරෙන්නේ නෑ වගේ එකක් හිතනවා මේදී 40 දෙනෙක් 50 දෙනෙක් 60 දෙනෙක්
රේසයන් කරලා තියෙනවා 180ක් 180ක් ඒක 91යි 191යි මෙච්චර ප්‍රමාණයක් හිතනවා ගෙදරදී හරියට වැඩක් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔයාලට මේ ගෙදරදී වැඩ කරන විදිහ හරියට ප්ලෑන් එකක් නැහැ වගේ නේද? ගෙදරදී වැඩ කරන්න ඕනි විදිහ මොකක්ද කියලා හරියට ක්‍රමයක් නැති නිසානේ. ඔයාලට වැඩ කරන්න ඕනිකම තියෙනවා අනිවාර්යයෙන්. මේ වෙලාවේ මේ ලයිව් එකේ ඉන්න එක ළම එක්කවත් මං හිතන්නේ වැඩ කරන්න ඕනිකමක් නැති ළමෙක් මෙතන ඉන්නවා කියලා. මේ වෙලාවේ දැන් කී දේලා 10:25 නේ. මොනතරම් දේවල් කරන්න පුළුවන්ද මේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ නැතුව. හැබැයි ඒත් මෙතන සම්බන්ධලා තියෙනවා අනිවාර්යෙන් ඕනිකම නිසානේ. මම ඔයාලට ගොඩක් දේවල් කියන්නේ නැතුව පොඩි දේවල් ටිකක් කියන්නම්. මම වැඩ කරපු විදිහක් තිබුණා. ඒක තුල මේ මං අද උනත් වැඩක් කරද්දි මං ඒ දේ පාවිච්චි කරනවා. ඔයා සාමාන්‍යයෙන් වැඩ කරන්න පටන් ගද්දි අපි හිතමු දැන් ඔයා ඉස්කෝලේ යරලා ගිහිල්ලා හරි මොකක් හරි දවසක හවස වරුව කරේ නැත්නම් සම්පූර්ණ දවසම ගෙදර ඉන්නවා නම් එහෙම දවසක හරි ගොඩක් ළමයි මේ වැඩ නොකෙරෙන්න හේතුව තමයි වැඩ කරන්න පටන් ගත්තට එක එක දේවල් يعني හිතන්නකෝ දැන් උදාහරණයක් විදිහට මේ පොත අරගෙන ඒ වැඩේ කරන්න ගියාම ඒක අල වෙනවා ඊට පස්සේ තව එකක් ගන්නවා ඒක කරගෙන ගියාම ඒක අල වෙනවා ඊට පස්සේ තව මොකක් හරි ගන්නවා දැන් මොකද්ද කරන්න කියලා හිතේ තියෙනවා ඒ ඇස්සේ ගෙදර කවුරුවත් ඇවිල්ලා කතා කරනවා වතුර එකක් බොන්න එලීට යනවා වෙන වෙන දේවල් එලීට යනවා දන්නේම නැතුව වෙලා වෙනවා හරි එතකොට මේ අර වැඩ කරන්න ගන්නකොට හරි ප්‍රතිපත්තියක් නැහැ වගේ එකක් තියෙන නිසා තමයි ගොඩක් ළමයින්ට වැඩ කරන්න අවුල් යන්නේ ඔයාට පුළුවන් නම් මෙන්න මේ දේ පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න ඔයා වැඩ කරන්න පටන් ගන්නකොට කොලයක් අරගෙන ඔයාට කරන්න තියෙන වැඩ ටික පොඩ්ඩක් මෙන්න මේ විදිහට ලිස්ට් එකක් ලියාගන්න පොඩි වැඩ තිබුණත් කමන්නේ ඒවත් ලියාගන්න හරි මේ වගේ ලිස්ට් එකක් දාගන්න දැන් උදාහරණයක් වුණ කිව්ව වගේ කිව්වලා කියන හරි අපි නිකම්ම හිතමුකෝ එක දවසක් සම්පූර්ණ ගෙදර ඉන්නවා කියලා එහෙනම් එදා උදේට නැත්නම් ඊට කලින් දවසට ඔයා මේ විදිහට ලිස්ට් එකක් හදාගන්න මොනවද ඔයාට කරන්න තියෙන වැඩ ෆිසික්ස් වල මෙන්න මේ වැඩේ තියෙනවා කෙමිස්ට්‍රි වල මෙන්න මේ වැඩේ තියෙනවා හරි එතකොට බයෝ වල මේක තියෙනවා මැත්ස් වල මේක තියෙනවා මොකක් හරි ඒ විදිහට ඔයාගේ ලිස්ට් එකක් හදාගන්න හරි එතකොට අධ්‍යාපනයට සම්බන්ධ මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒක ඔය ලිස්ට් එකේ හදා ලියාගන්න හරිද එතකොට මෙහෙම ගමුක අපි ටිකක් තියෙනවා මොන මොන හරි මට මේ ලා පෙන්නන්න විදියක් නැහැ නැත්නම් මම මේ අද වුණත් මේ දවස්වල වුණත් වැඩ කරද්දි මම ඔය දේ කරනවා හා දැන් එතකොට ඔය ටිකම ලී වෙනවනේ දැන් ඔයාගා ලිස්ට් එකක් තියෙනවා ඔයා විසින් සම්පූර්ණ කළ යුතු ඔයා ඊට පස්සේ ඔය ලිස්ට් එකේ මොකක් හරි ඔයාට ඒ වෙලාවට කැමතියි කියලා හිතන දෙයක් අරගෙන ඒක ඉවරම කරන්න. ඒක ඉවර කරාට පස්සේ හොඳට දැනෙන්න ලොකු හරියක් උකට දාගන්න. ඊට පස්සේ තව වැඩක් ගන්න. ඒ වැඩේ ඉවර කරගත්තොත් ඒකටත් තව ලොකු හරියක් දාගන්න. දැන් ඔයා වැඩ කරන වෙලාව තුල උත්සාහ කරන්න ඕනි. මෙන්න මේ වැඩ ටික සම්පූර්ණයෙන් ඉවර කරලා මෙන්න මේ වගේ ලොකු හරියට එකක් දාගත්ත කොලයක් හදාගන්න එක තමයි ඔයාගේ අවසාන ටාගට් එක වෙන්නේ. ඒක දින වැඩගත්කම තමයි ඔයාලට මොකක් හරි වැඩ කරගෙන යද්දි බෝරින් වගේ දැනනකොට ඔයාලට රත් ගාලා ඔය කොලේ බලලා තව මොනවද කරන්න තියෙන වැඩ කියලා බලලා එහෙම වැඩක් කරන්න පුළුවන්. ඔහොම ලිස්ට් එකක් හදාගත්තේ නැති වුනාම වෙන්නේ ඔයා මොකක් හරි වැඩක් කරගෙනදී ඔයාට වැඩ කරන එක එපා වුනාම ඒ වෙලාවට කරන්න දෙයක් ඔයාගේ ඔළුවට එන්නේ නැති නිසා ඔයා වෙන මොකක් හරි අධ්‍යාපනයට සම්බන්ධ නැති වැඩක් කරයි දන්නේම නැතුව දවස ගත වෙලා යයි තාම අර වැඩ ටික එහෙම්ම ගොඩ ගැහිලා තියෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම වැඩ කරන්න පටන් ගද්දී ඔයාට කරන්න තියෙන වැඩ ටිකේ ලිස්ට් එකක් හැම වෙලාවෙම තියාගන්න. ඒක ගොඩාක් සාර්ථක වෙනවා. ඒ ටික ඉක්මනට ඉවර කරගන්න. සමහරක් විට ওই ලිස්ට් එකේ 100%ක්ම වාඩි ඉවර කරගන්න බැරි වෙයි. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. හරි. 80%ක් හරි ඉවර කරගත්තොත් ඔයාට හිතේ ওই ලිස්ට් එක හදන්න නැතුව වැඩ කරාට වඩා ලිස්ට් එක හැදුවට පස්සේ ඔයා වැඩිපුර වැඩ කරනවා කියන එක. 100%ක්ම ඉවර කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අර විදිහට කරලා ඔයාගේ කරන වැඩ ප්‍රමාණය ඔයාලා වැඩි කරගන්න පුළුවන්. මම කියවනේ මම අදරත් වැඩ කරද්දි මේ ක්‍රමය ওই විදිහට පාවිච්චි කරනවා. ඕක මට ගොඩාක් වැදගත් වුණා. මගේ විෂයන් තුනටම ඒ ගන්න සහ මගේ ඩිස්ත්‍රික් රෑන්කේට ඩිස්ත්‍රික්කේ පළවෙනියා වෙන්න මට ඕක මාරු විදිහට වැදගත් වුණා. හරිනේ. හා. මේකට මේ මම තව ගුරුවර කියන වෙන්න බලමු. මොකද මම මේ ඒකට මට මේ හිතලා කරන දෙයක් මිසක් තව ගුරුවරයෙක්ගෙන් ගත්ත දෙයක් නෙවෙයි. හා. එතකොට දැන් අපි යමු අවසරයක් වේබෙකට
මෙතන ඉතින් 3.4ක් ආවනේ. තව ගණන් තුනයි අපිටදී කතා කරමු. 13 වෙනි ගාන. මැස්සද කරේ ඔව්. කිලෝග්‍රෑම් 70ක ස්කන්ධයක් ඇති. දණ්ඩක් සැහැල්ලු අවිතන්නේ තන්තු යොදා ගනිමින් සැහැල්ලු සුමට කප්පි මගින් එල්ලා ඇත. C කප්පි අචලයි කියලා කියනවා. B හා A කප්පි චලනයේ විය හැකි ඒවා කියලා කියනවා. සිම්පල් M ගේ අගේ මොකද්ද කියලා අහන්න. දැන් අපිට කියනවා මේ පද්ධති සමතුලිතයිනේ මේ එල්ලලා තියනවා කියලා කිව්වම සමතුලිතයිනේ. පැහැදිලිනේ. මගේ ඩිග්‍රී මොකද්ද කියලා අහන්න. මගේ ඉංජිනේරින් ඩිග්‍රීක් තියෙන ඉලෙක්ට්‍රිකල් යන ඉලෙක්ට්‍රොනික ඉංජිනේරි. මෙන්න මෙතන පද්ධති සමතුලිතයිනේ. M ගේ අගේ තමයි අපෙන් අහන්න. හරි. බොහොම සරල ගාණක්. ඔයා හරියට තේරුම් ගන්න ඕන මේක ඇති දෙයක් නැහැ ඉතින්. හරි. මෙන්න මේ දණ්ඩ මත පල්ලෙහාට තියෙන දණ්ඩේ බර වන නිව්ටන් 700. දණ්ඩ මත මේ දණ්ඩේ සමතුලිතතාවයේ සැලකුවාම දණ්ඩේ සමතුලිතතාවයේ සැලකුවාම දණ්ඩේ බර පල්ලෙහාට තියෙනවා උඩට බල කීයක් තියෙනවද? බොහොම හොඳයි. උඩට බල 3ක් තියෙනවා. එහෙනම් ඔන්න ඔය බල 3ේ ආතති මොනවද කියලා බලමු. මේ මෙන්න මෙයාගේ බර mg නම් මේ තන්තුවේ ආතතිය කොච්චරයිද කියන්න මට mg mg හරි එහෙනම් මෙන්න මෙතන තන්තුවේ ආතතිය කොච්චරයිද mg නේද බොහොම හොඳයි මෙතන තන්තුවේ ආතතිය mg මෙතන තන්තුවේ ආතතිය mg ඊට පස්සේ වා හිතන්න දැන් මෙතන පහලට ආතතිය mg මෙතන පහලට ආතතිය mg ගාණේ අපිට කියනවා මේ කප්පි සැහැල්ලුයි කියලා කැපිටල් A ගේ සමතුලිතතාවයෙන් හිතන්නකෝ පහලට mg mg බල දෙකක් තියෙනවා කියලා කියන්නේ උඩ තන්තුවේ ආතතිය කොච්චරයිද කොහොමදයි 2 mg වාට කියද්දිම තේරෙනවනේ මෙන්න මේක 2 mg එහෙනම් තන්තු සැහැල්ලු නම් කප්පි සුමටයි නම් මෙන්න මෙතන ආතතිය කොච්චරයිද බොහොම හොඳයි 2 mg වෙනවා 2 mg වෙනවා හරි දැන් එන්න මෙන්න මෙතනට මෙතනින් පහලට තියෙන බලය 2 mg එහෙනම් ඔයා මෙන්න මේ B ගේ සමතුලිතතාවයෙන් හිතලා කියන්න උඩ තන්තුවේ ආතතිය කොච්චරයි අහන්න කලින් කියලා ඉවරයි ගොඩක් බොහොම හොඳයි 4 mg ඕක 4 mg නම් මෙන්න මෙතන තන්තු සෑල්ලු නම් කප්පි සුමුඩයි නම් මෙතන ආතතිය කොච්චරද 4 mg පැහැදිලි නේද එහෙනම් දැන් ඔයා මෙන්න මේ දණ්ඩේ සමතුලිතතාවයේ සලකන්න මට කියන්න උඩට තියෙන බලය කොච්චරයි මෙතන 4ක් තියෙනවා මෙතන 2ක් තියෙනවා මෙතන 1ක් තියෙනවා ඔක්කොම 7 mg එහෙනම් මට කෙලින්ම කියන්න පුළුවන් 7 mg සමාන වෙනවා 700ට එහෙනම් mg සමාන වෙනවා 70ට එහෙනම් m ගේ අගය කිලෝග්‍රෑම් 7ක් වෙනවා m ගේ අගය කිලෝග්‍රෑම් 7ක් වෙනවා සෝරි සර් සමාන 7ක වෙනවා 7 mg සමානයි 700යි එහෙනම් mg සමානයි 100යි එහෙනම් m සමානයි කිලෝග්‍රෑම් 10යි m ගේ අගය කිලෝග්‍රෑම් 10යි හරි උත්තරය 4. තව ගණන් දෙකයි. දහතරෙන් ගා. අරේ 10 සෙන්ටිමීටර වන කිලෝග්‍රෑම් 12ක් බර රෝදයක් 4 සෙන්ටිමීටර උඩ පඩියකින් ඉහළට පෙරලීමට අවශ්‍ය ඇත මේ සඳහා අවශ්‍ය අවම බලයේ විශාලත්වය වන්නේ මට කියන්නකෝ අවම බලයේ යොදන්නේ කොතනින්ද ඔව් 2 යාර දුරකින් ඒ කියන්නේ විශ්කම්බෙන්නේ අවම බලය යොදන්නේ විශ්කම්බෙන් एक तीरवल खेल देना बलय अवम कर गंडना दें कोहमात मेहमनी
මෙයාව පෙරල ගන්න නම් බරෙන් ඇති කරන ගූර්ණය බරෙන් ඇති කරන වාමාවර්ත ගූර්ණයවත් ඔය යොදන බලයෙන් දක්ෂිනාවර්ත ඇති කරන්න ඕනි හරිනේ කලින් ගන්න රූපේ පෙන්වන්න කියලා සර් ඕකේ බාහිර බල වලින් හදන්නකෝ 8.75 ආවේවා තියරිය පටලගෙන තියෙන මොකක් හරි ක්‍රමයකට මට හිතා ගන්න අමාරුයි ආහන ප්‍රශ්න දෙන්න තියෙන උත්තරේ මොකක්ද කියලා ස්කන්ධය දිලා යන කප්පෙල් හරි හරි දැන් මෙතන මෙයාගේ එතකොට දැන් කතාව මෙච්චරයි ගෝලයේ බරෙන් වාමාවර්තව ඇති කරන ගූර්ණයට සමාන දක්ෂිනාවර්ත ගූර්ණයක් ඇති කරන්න ඕනේ එතකොට තමයි මේ ගෝලය පෙරලෙන්නේ හරිනේ එතකොට ඇති කරන්න ඕනේ ගූර්ණයේ එකමගයක් එහෙනම් බලය අවම කරගන්න නම් ලම්බ දුර උපරිම කරගන්න ඕනේ එහෙනම් එහෙම උපරිම ලක්ෂ්‍යය වෙන්නේ මෙන්න මේ විෂ්කම්බේ අනිත් කෙළවර එතනට ලම්බ කරන විදිහට තමයි බලය මේ විදිහට යොදන්න ඕනේ ඕක මම හිතනවා මේ විද්‍යාව තියරි වලට කතා කරලා තියෙන කරුණ බලය යොදන්න ඕනේ විෂ්කම්බයේ මෙන්න මේ කෙළවරේ විෂ්කම්බයට ලම්බ කරන විදිහ මෙන්න මේක තමයි ඔය යොදන අවම බලය වෙන්නේ बर क्रियात्मक हरम बर तीन लंब दूर मेन मे दूर हर बल अरे दीटर मेन मे अट कोट से हतरा सेंटीमीटर मेन मे कोट से दिगकोच हाई सेंटीमीटर मैंने मे कोट से हया सेंटीमीटर वेण इतना मेती अरे अग्नि इन सब मे कोट से दिग्वे दया सेंटीमीटर एनम पैत प्रमेन हितल की अन्न मे कोट से वे रख बहुमत अटाई सेंटीमीटर वे अरे दें मट गाने पुल पेदीकर पटाने मे दीट රෝදය පෙරලීමට රෝදය පෙරලීමට යොදන බලයෙන් ඇති කරන දක්ෂිනාවර්ත ගූර්ණය යොදන බලයෙන් ඇති කරන දක්ෂිනාවර්ත ගූර්ණය රෝදයේ බරෙන් ඇති කරන වාමාවර්ත ගූර්ණයටවත් සමාන විය යුතුයි. හරි මම 13 වෙනි ගානේ වලහන් ප්‍රශ්න උත්තරයක් දෙන්නම් මේක කළා. හරි. බලයෙන් ඇතිවන ගූර්ණය රෝදයේ බරෙන් ඇතිවන ගූර්ණයටත් සමාන විය යුතුයි. හරි. එහෙනම් ඔකට කෙලිම ගන්න පුළුවන්. ඔය F අවම වතාවක් එයාට තියෙන ලම්බ දුර වෙන්නේ 20 සෙන්ටිමීටර් විශ්කම්බේ 20යි නේ. සමාන වෙනවා 120 වතාවක් 8 හරිනේ මේක තමයි ඉතින් ගන්න දිනේ මෙතනට එනවානේ 6ක් 6වරක් 8 48යි නේ හරි 13 වෙනි ගාන වල කීප දෙනෙක්ම මේ
සම්පූර්ණ රූප සටහනේ බාහිර බල ලකුණු කරලා ගන්නකෝ කියලා කියලා තියෙනවා. ඉතින් මම කියන්නම් බලන්න මේ ගන්න හරියට නේ 47 නියුට්‍රෝන්. හා මම කැමති මේ දේවල් ඔයාම මේ හිතනවා නම් අපරාධේ මම මේ කියලා දෙන්න කියලා මට හිතෙන කමන්නේ මම කියනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා සම්පූර්ණ පද්ධතියෙන් බාහිර බල ලකුණු කරාම මම මේ දේ මකන්නම්කො මට කියන්න මෙන්න මෙතන තන්තුවේ ආතතිය 4 mg නම් මේ පැත්තේ තන්තුවේ ආතතිය කොච්චරයි 4 mg නම් මෙතනත් 4 mg ඒ කියන්නේ මේ උඩ තන්තුවේ ආතතිය කොච්චරයි 8 mg දැන් ඔයාට මේ මෙටලෙවිල් එන්න ඇත්තේ මේ අභ්‍යන්තර බල ටික ලකුණු කරපු නිසා නම් අපි ඒ ටික අයින් කළා දාමුකෝ. ඔන්න ඔයාලා කියන විදිහට මම ඔය අභ්‍යන්තර බල ටික අයින් කරා. දැන් ඔයාලා කියන විදිහට මම මෙන්න මේ පද්ධතිය සලකමු. දැන් මට කියන්න ඉහළට තියෙන බලය කොච්චරද? ඉහළට තියෙන බලය 8 mg. පහළට තියෙන බලය කොච්චරද? 700 දන mg. දැන් මොකද කියන්නේ? ආපෝසර 7 mg සමානයි 700 m සමානයි කිලෝග්‍රෑම් 10. සේ ක්ලාස් එකේ මේ මාසේ දැන් අලුතෙන් සම්බන්ධ වුණා කමන්නේ. ඔව්. පුළුත් පාඩම පටන් ගන්නවා. කාර්යශක්ති ක්ෂමතාව මේ විදිහට කෑගල් ක්ලාස් එකේ තිබුණා. වීඩියෝ එක දාලා තියෙන්නේ Telegram channel එකේ. හෙට 100 ක්ලාස් එක තියෙනවා. Zoom link එක දානවා Telegram channel එක. හරි නේද? කැටලෝ නැන්නේ. එහෙම කරගල දුන්නසක් නේ. ඊට පස්සේ පාලසෙනි ගන්න අවසන් ගන්න. පහත ආස්තරය ඒකාකාර ඝනකමින් යුත් තහඩුවකින් සාදා ඇත. ත්‍රිකෝණාකාර කොටසේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ මෙන්න මේ තැනක කියලා කියනවා. මුළු වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ H සිට ඇති දුරවන්නේ H සිට ඇති දුරවන්නේ. හරි. දැන් ආයෙත් මෙහෙම වෙලාවක අංශ විදිහට ලකුණු කරගමු. නේ ඔයා දැන් කලිනුත් කිව්වා මේ මේ වගේ ස්කන්ධේ සමානුපාතික කියන්නේ මෙයාලගේ වර්ගඵලය කියලා නේ. හරි. මෙන්න මෙයාගේ වර්ගඵලය. දැන් මේ මෙහෙම උත්තරේ දිද්දි බලන්න මේ මේ දශම සංඛ්‍යාවට හරවලා නැහැනේ. එහෙනම් සොලු කරන්න යන්න එපා. හෙට ක්ලාස් එකේදී මේ වීඩියෝ දෙක බලලා ඉන්න ඕනේද? නෑ නෑ නෑ. බදාද කරපු එකම තමයි හෙට කරන්නේ. සා හෙට එනවනම් බලලා ඉන්න අවශ්‍ය නැහැ. හරි බලන්න මේ සමචතුරස්‍ර කොටසේ ස්කන්ධේ සමානුපාතිකයෙන් එයාගේ වර්ගඵලයට. එහෙනම් මම මෙන්න මෙහෙම කරන්න දැන් හොඳින් බලන්න. මෙයාගේ කේන්ද්‍රය මම ලකුණු කරන්නම් ලක්ෂාකාර අංශුවක්. මෙයාගේ කේන්ද්‍රය ලක්ෂාකාර අංශුවක් ලකුණු කරන්නම් එම අගය 16 වතාවක් 16 m කියලා මම ලියන්නම්. එතකොට ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රය මෙහෙම තැනක තියෙනවා. එයාගේ ස්කන්ධයේ සමානුපාතිකින් එයාගේ වර්ගඵලයටනේ. ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ ආධාරකයේ 16යි ලම්බෝස 12යි මේක වැඩි කරන්න ඕනි භාගයෙන් මෙන්න මෙයාට මෙයා කැපුනම 6යි. එහෙනම් 16 ඒවා 6ක්. මම මෙයාගේ ස්කන්ධය ලකුණු කරන්නම් 16 ඒවා 6 වතාවක් m කියලා. මම මේ කරලා තියෙන්නේ මෙයාගේ වර්ගඵලය වතාවක් m කියලා ස්කන්ධයක් මෙන්න මෙතන ලකුණු කරලා තිනවා. මෙයාගේ වර්ගඵලය වතාවක් m කියලා ස්කන්ධයක් මෙන්න මෙතන ලකුණු කරලා තිනවා. පැහැදිලිනේ. දැන් අද අපි දන්නේ නැහැ කොහෙද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කියලා. අපි ඒක ලකුණු කරගමු මේ කොහේ හරි තැනකින්. මෙන්න මෙතන වගේ තියෙනවා කියලා හිතමු. ගුරුත්ව කේන්ද්‍රයට H වල ඉඳලා තියෙන දුරම D කියලා ගන්න. මෙන්න මේ අංශුවට තියෙන දුර කොච්චරයිද කියනවා? මෙතන තියෙන අංශුවට තියෙන දුර කොච්චරයිද H වල ඉඳලා? බොහොම හොඳයි. 8 සෙන්ටිමීටරකින් දාන්න ඕනේ නෑනේ කැපෙනවා. එතකොට මේ 12 කියන එක 12 කියන එකෙන්
තුනෙන් එකක්ලු මෙතනට එන්නේ නේ ගාණේ මෙහෙමනේ කියන්නේ HE දිගෙන් තුනෙන් දෙකක් E වල සිටයි කියලා කියනවනේ මෙන්න මේක තුනෙන් දෙකක් නම් මේක තුනෙන් එකක් වෙන්න එපේ 12න් තුනෙන් එකක් කියන්නේ කීයද 12න් තුනෙන් එකක් කියන්නේ 4යි පැහැදිලිදිනේ එහෙනම් මෙන්න මේ දුර 4ක් වෙනවා හරි දැන් එහෙනම් මම කෙලිම ගූර්ණ මූලධර්මයෙන් ප්‍රකාශන ලියන්නම් බලන්න H වටා ගූර්ණ මූලධර්මය දාන්න H වටා ගූර්ණ මූලධර්ම දැන් සම්ප්‍රයුක්තිය වෙන්නේ මුළු ස්කන්ධයනේ එහෙනම් ඔය දෙන්නම එකතු කරලා ලියන්න ඕනේ සම්ප්‍රයුක්තිය පැත්තේ 16 වතාවක් 16යි m තන 16 වතාවක් 6යි m ඔන්න මුළු ස්කන්ධය ඕකනේ සම්ප්‍රයුක්තිය තියෙන තැන ලකුණු කරන්නේ ඕක වතාවක් d සමාන වෙන්න ඕනේ. දැන් එක පැත්තක් ධනයි කියලා ගන්න ඕනේ. මෙහෙන් මේ ලක්ෂයට වඩා මේ පැත්තෙන් ඇති කරන ගුණ ධනයි කියලා ගන්නවා නම් මෙන්න මෙයාගෙන් ඇති කරන ගුණයත් ධන වෙනවා. හැබැයි මේ පැත්තේ ඉන්න කෙනාගෙන් ඇති කරන ගුණය ධන දෙන්නේද? H වටා ගන්නවනේ. හරි නේ? පැහැදිලිද? අපි මේ පැත්තට මෙහෙන් තියෙන කට්ටිය ඇති කරන ගුණ ධනයි කියලා ගන්නවා නම් අනිත් පැත්තේ කෙනා ඍණයි කියලා ගන්න එපේ. ආ එහෙනම් 16 වතාවක් 16යි m කියන ස්කන්ධය ඇති කරන ගුණය ධනයි. එම ගුණය ගන්න නම් මේක වැඩි කරන්න ඕනේ යාගේ ලම්බ දුරන අටේ. අනිත් එක්කෙනා ඇති කරන ගුණය ඍණ නිසා ඍණ වතාවක් එයාගේ ස්කන්ධය 16 වතාවක් 6යි m එයාට තියෙන ලම්බ දුර 4යි. මෙන්න මේක තමයි සුළු කරන්න තියෙන්නේ. මට කියන්න මෙන්න මේ ප්‍රකාශනයේ ලියපු විදිය පැහැදිලිද කියලා? ඕක තීරවල ওই විදිහම කියන දෙයක්. हरे मैं आयते पारा किया वही चूटी देवल नोतेरी नोतेरी वाई सरहड करके अंडेफा वही देवल पाड़ मतलब अवबोध कर गते युद्ध देवल ओके तेरे ने तू इसरा हटा कि लगे अन्य वा हिडस दिया तम इसर हटे अन्य वही देवल पिलिका वगे पास का आले के वाट वाद देन मिसा वही पाड़म इगना गन्न खा ले दिम वही देवल तेरूंगा नो निवाहन हरे मैं आयत किया गूर्ण मूलधर में दी किया සම්ප්‍රයුක්ත යම් කිසි ලක්ෂයක් වටා සම්ප්‍රයුක්තයෙන් ඇති කරන ගුණය එක එක අංශු විසින් ඇති කරන ගුණයන්ගේ වීජයකට සමානයි කියලා. එතකොට සම්ප්‍රයුක්තිය කිව්ව මුළු ස්කන්ධය දාන්න එපේ. මෙන්න මුළු ස්කන්ධය. මේ සමචතුරස්‍රයේ ස්කන්ධයේ සමානුපාතික වෙනවා යාගේ වර්ගඵලයට. ඒ කියන්නේ 16 වතාවක් 16ට ත්‍රිකෝණීය ස්කන්ධයේ සමානුපාතික වෙනවා යාගේ වර්ගඵලය වෙන 16 වතාවක් 6ට. එහෙනම් මුළු ස්කන්ධය වෙන ඔය දෙන්නගෙම එකතුව. ඔන්න සම්ප්‍රයුක්තිය වෙනකොට මම ලියපු කෙනා. මේක වතාවක් මෙන්න මේ දුර අපි D කියලා ගත්තොත් H ලක්ෂය වටා සම්ප්‍රයුක්තියෙන් ඇති කරන ගුණණය වෙන්නේ මෙන්න මේක. ඕක සමාන වෙනවා එතකොට. දැන් අපි මෙතෙන්ට සාපේක්ෂව මේ පැත්තේව ධනයි කියලා ගන්නවා නම් මෙයා ඇති කරන්නේ ධන ගුණණය. අනිත් පැත්ත එක්කෙනා තමයි ඍණ ගුණණයක් ඇති කරන්නේ. ආ එහෙනම් මෙන්න මෙයා ඇති කරන්නේ ධන ගුණණයක්. ඒක සමාන වෙනවා එයාගේ ස්කන්ධේ වතාවක් එයාට තියෙන ලම්බ දුර. 16 වතාවක් 16 වැඩි කරන්න ඕනේ එයාට තියෙන ලම්බ දුර 8. ඒක ධන ගුණණයක්. අනිත් එක්කෙනා අනිත් පැත්තේ ගුණණයක් ඇති කරන නිසා ඒක ඍණ. ඍණ 16 වතාවක් 6m වැඩි වෙනවා එයාට තියෙන ලම්බ දුර 4. නම ඔක තමයි දැන් සුළු කරන් තියෙන්නේ. මේක මහා ලොකු සුළු කිරීමකුත් නෙමෙයි. මේ පොදු ඒවා කපලා ඉවත් කරන. හැම එකේම 16ක් තියෙන නිසා 16 ඉවත් කරන්න පුළුවන්. හරිනේ. එතකොට මේ පැත්තේ එනවා 22යි m අකුරුත් අයින් කරන්න පුළුවන්. හැම එකේම m අකුරු දිනවා. දැන් මෙතන එනවා 22යි d. 22යි d මේ පැත්තේ එනවා බලන්න. ඉතුරු වෙන එකෙන් මට එලියට ගන්න පුළුවන් 8ක්. ඇතුළේ ලිය වෙනවා. එතකොට 16 ඍණ 3 කියලා පදයක් නේ. 16 ඍණ 3. හරිනේ. අටක් එලියට ගන්නකොට ඔව් 16 න් 3ක් කියලා. දැන් එහෙනම් D ගේ අගේ වෙන්නේ 8 වැඩි කිරීම 13 වැඩි වීම 22. මෙයා සුළු වෙනකොට 4ක් වෙනවා. මෙයා සුළු වෙනකොට 11ක් වෙනවා. එහෙනම් 52 වැඩි වීම 11යි. මෙන්න D ගේ 52 වැඩි වීම 11යි. උත්තරේ පා. උඩ රූපසරණ අප පෙන්නන්න කියලා තියෙන ඔන්න දාලා තියෙන. හරිනේ.
හරිනේ වැඩිලා වුණ ඉස්සේ මට තාමත් එවලා නැහැ මම ඔක ලබන සතියේදී කතා කරගන්න මේ චුට්ටක් පරක්කු වෙනවා දැන් අන්තිම සද්ද දෙක තුනේම වැඩිලා වුණ ඉස්සේ හරියට ආවේ නැහැ හරි මට කියන්නද MCQ 15 න් 15 වැරදෙන්නේ නැතුව හරියට ගත්ත කට්ටිය ඉන්නවනම් ඔව් සෑන් ප්‍රමාණ කියන මේ 30 දෙනෙක් රේස් සෑන් කරලා දෙනවා හරි 34 ඩිස්ප්ලේ හරි හොඳයි අපි දැන් ගිය සතියට වඩා මේ සතියේ පේපර් එක තරමක් අමාරු කරා අපි ලබන සතියේ එතකොට තව ටිකක් අමාරු කරමු නේද මේ පේපර් එක තුනක් වැරදුනාට කමක් නැද්ද මං කමක් නැහැ කියලා කියන එක නම් වැරදි ඒ වුණාට ඔයා උත්සාහ කරන්න වැදගත්ම දේ තමයි පේපර් එක කරාට පස්සේ ඔයා විවරණය කරන එක ගොඩාක් දෙනෙක් කම්මැලි කමට ඒක කරන්නේ නැහැ ඔයා විවරණය කරන්නම ඕනේ එතනදී ඔයා යාළුවොත් එක්ක සාකච්ඡා කරා නම් වඩා හොඳයි මොකද ඔයා නොහිතන වෙනත් ඇන්ගල් එකකින් ඔයාගේ ළඟම යාළුවෙක් දකින්න පුළුවන් හරි ඒ දේවල් යාළුවත් එක්ක කතා කරන එක ඔයාට ගොඩක් වැදගත් වෙනවා හැමදාම මතක තියාගන්න පේපර්ස් පැහැදිලිව පේපර්ස් කරලා පේපර්ස් විවරණය කිරීම තුලින් විවරණය කිරීම තුලින් ඔයා හිතනවාට වඩා ඔයාගේ තියෙන පොඩි පොඩි අඩුපාඩු ගොඩක් හදාගන්න පුළුවන් හරි මම හිතනවා එහෙනම් මේ පේපර් එකත් ඔයා යමක් ඉගෙන ගන්න ඇති කියලා අපි ඊළඟ පේපර් එකත් එක්ක හම්බෙමු හරි නේද එහෙනම් අද කොටස මෙතනින් අවසන් කරන්නම් හරි එහෙනම් අයබෝ